මේ මහා අධිරාජ්‍යවාදී සමාගං අතලොස්සක් බෝවිට සීයකට මදක් වැඩි ප්‍රමාණයක් විසින් තමයි මේ ලෝකයේ පාලනය කරන රාජ්‍යපත්ව තිය සහුන්ගේ හමුදාවල් පාලනය කර. හරි එදකොට ඒ අය විසින් තීරණය කරන උපායමාර්ග වලට අනුව තමයි මේ ලෝකය හැසිරෙන්ෝන වෙලඳ පොල ආර්ථිකය හම් මිනිස්සුූ මිනිසන්ගේ දෙනිදා ජීවිතය පවා කණි බොන්න කොහොමද කුසිකර්මාන්තය ඒ දෙන්නේ කොහොමද මේ සියල්ල සූක්ෂමූ තීරණය කරන ඒක අපමත පටවන ම විශාල බලවේගයක් තියෙන ඔවුන් මුල්ලියෝගේ එකන්න මේ අධිරාජවාදී රටවල් ලෝකයේ සෙසු රටවල් යටත් කරගෙන ඔවන්ගේ සම්පත් කොල්ලකෑම ඔවුන් දිගින්දිට යටත් වැැසියල් නිස පවත්තගෙන යනට යම සඳහා අවශ්‍ය ර කොදෙසැපරීම ර සේර ශල හත්තයකුගේ මානසික වහල්භාවයට පත්කිරීම ඔවුන් තමයි උසස් ඔවු අධරාජවාදගේ සංකෘතිය බොහම උසස් සුන්ගේ භාාව උසස් එහම පිළිියරගෙන ජීවත්තෙන්න්න ඕන කියන විදිේ අධ්‍යාපන කරමයක් ඇ තුළේ මේ මිනිස්ස පුංචි කරලා එම විධ ක්‍රමවේද පාවිච්චි කර. පෙරටේ පාලක අපට බොරුවා සත්‍ය බවට පරිවර්තනය කරලා දන්නේ. මං ඔබතුමාට කියන්න නිදාශමසය හතලස් අටේ අපට දෙනලද නිදහසේ. අවසාන වගන්තය නිම කරේ කොහොමොද කියලා. අපටද අපේ උරුමක්කාරයයට තප පෑමෙන් රාජපද ප්‍රප්තවන්ද මැනවයි ඇගන පරිදි. මේ රාජාගඥාව තුල කටයුතු කරන්න උඹලට බලය පවරනා කියලා තමයි ලියවිල් අවසගක දිගවාත්ක්‍ය ඕන කරමට ගිහින් ඉන්ටරන් එකට කියහිලා බලන්න පුළුවන් එක් සම්ස අතරිඇට ඩොමිනියන් ගිය් අප අදනත් හමරණවානනි. ජාතියක් හැටි අපි කොච්චර අඳ බාලයෝද. කොච්චර නායකයෝ මෝඩද. කොච්චර නායක ඔ පොඩිද. තවමත් එදා එක්දාා සමසිය හතලිසට පෙවරවාරරි මාසය හතරයින්ද දුන්නේ සෝල්බරි සසාමිකෙන් නෝනගේ උපන්දින සමරයම උත්සවේ ගත්ති. අයිබෝන් සුබ සන්ධයාවක් ප්‍රාර්ථනා කරන ඔබට සිකරාද දවස අද සජීවී සංවධ මණන්න පෑමේ අරම්භ වෙන්නේ සතති දේශපා ම රග ශවිලන්ක කරුප හිනි බහෝධනිි ඇලුම් කරන බෝධිකට සජීවිීව සම්බන්ධ වෙනවා. රටේ දේශපාලන නාගතය රටේ යහපතු දෙසා. දේශපාලන විඤ්ඥානය වගේම දේශපාලන සක්‍රියය සටන් විිමක් බවට පත් කරන්න දේශාන සක්‍රියය සටන් බවිමක් නිර්මාණය කරන්න අපි රටමේදී ද ශුවිශාල මෙහවරක් කරන බව ඔබ දන්නවා. එම මෙහෙවර තවදුරටත් ඔබ සමඟ ඉදිරියට කරගනයම අප ඒකායින පරමාර්තය හනාගත යහපතු දෙසාමයි රට යහපත් දිශාවකට හැරවීම පිණිසමයි මේ සමාජ සත්කාරය බෝ මතක් කරමින් ද සංමාධයට අපි ප්‍රවිශ්ට වෙනවා හරභයක් ල බගන්නවා අපි පහුග දෙනක කතා කර අපි හැමෝගෙම දර්ශනය වැදගත්ම අපි හැෝගම දෘෂ්ටිය පිළිබඳ අපි හැමෝම කුමක් අරභයාද අපේ මේ දේශපාලන ගමන යන්නේ කුමක්ද අපේ අනාගත ඉලක් අපේ අනාගත දර්ශනය මොකක්ද කියෙන කාරණය කතාක්කර හැබැයි අප අද එහම දිගුවක් වශයෙන් අප හිතුව කල්පනා කරන්න කතාා කරන්න වර්තමාන් දේශපාලන සටන ව ුත්තේක්ුමක්ද ක ර්තමාන් දේශපාලන සටන් පළිබඳව විධ අය විධ විදිහයට අර්ථකථනය කරමගන්න වෙලාවක්මක. හැබැයි හැබෑවටම බිමේ සටනක් වුවමනාම වෙලාවක් ඇයි කියලා බොහෝ දෙනෙ හඳුන වෙලාවක්ම වෙලාව. එනිසා දේශපාලනිික වසයෙන් රට තියන්නේ බොහම තේරණාත්මක තැනක. මෙ බඳු තැනක ඉදලා එම සටනක් අර්ථවත් කරන්නට පවතින සටන් අර්ථවත් කරන්නට ඒවේ නිවරදි දිශාවට දිශාගත කිරීමට මාධියයට හැටිය අපටත් පවකීමක්තියෙනවා දේශපාලික මිනිස්සුන් හැියට එම මනිසුන්ටත් පවකීමක් තියෙනවා. තමා කොහේ සිට කොහේට යනවාද කියෙන කාරණය දැන ගැනීමට විනිශ්චේට ලක් කිරීමට. එනිසා හොඳම බෙලාව තමන්ගේ විදේශපාලල ගමන විභාග කරන්න. ඒ කරමින්ට විිනිශචයදීලා නිවරු දිශාවට තමනුත් රටත් තම කණ්ඩායමත් තම දේශපාල මතයත් හරවඩ අපට හොඳද අවස්තාවක්තිය නො එනිසා එම්ම දේශපාලන කේවිීමට කිසිේ මනුපානයක් සපයන අදසංවාදී එනිසාට අදව වැදත්තේ පුංචි පුංචි හුද කලා සටන් පිබඳ නනිවේ අපිතා කරන්නේ අපට තියෙන මහා අභියෝගම කරද කියෙන කාරණය මේ සඳහාපි අරධන කර අ කලින් දෘෂ්ටිය හා සම්බන්ධ සාකච්ඡාවිම සංවාධීම දිගුවක් නිසාපි අරධන කළ ප්‍රී නිතිහස් ගවශක සේනරත් සිල්ල මහත්මය හදත් රටමදර පිළිගන්නවා සංවාධයට අයිබෝන් කලා එතකම දේශීතයිශයේ ජාතිකව්‍යපාරය වයිද ලකම් වයිදවස බන්ධරමහත්ම අපි උබවාදරය පිළිගන්න අයිබෝන් කලා අපි සේනරත්න සිල්ල මහත්මය ඔබෙෙන් අපි සංවාධ ආරම්භ කරන කැමති වර්තමාන දේශපාලන සටන හැමෝ මර්ගන්න ො සටන් බිමකිඉන්න කියලා හැබැවිට මේ සටන්න පැහැදිලි කරගන්න කරගන්න අවශ්‍යද කරගන්න කොහොමද ඇත්තටම අපේ සටන මොකක්ද කියලා පැහැදිලි කරගත්තොත් අප සටන අපේ එදත් කිව අපේ දෘෂ්ටිවාද අපේ රටේ තියන දෘෂ්ටිවාදය අපිට වුවමනා දෘෂ්ටිවාදය එනෙවයි. අධිපතීන් විසින් අපේ හිස මත පටවපූ දෘෂ්ටිවාදයක්. එක වෙන විදිහකින් කියනවා නම්. එදා එක්දා සටසය විෂ නමේ එංගලන්ත පාර්ලිමේන්තු පනතකින් ඉන්දියාව අධ්‍යාපන ක්‍රමවේදය කොමද ගොඩනගන්න කියන. ක්‍රියාවලියට මැකෝලි ස්සාමී ඉදිරිපත් කරපු ලියවිල්ලෙ තිබුණේ යට පිදල නිිනිසුන්ට පෙදගලොෝ ඇ ත් ල ිසු විශෂෙන් ඉදාව න් මනිු සලංකයි මනිසුන්ට උන්ගේ අතීත ිෂ්ඨාචාරය උගන්නන්න එපා. ඔන්ගේ අත්තීත හරපද්ධති උගන්නන්න එපා. ඔවුව නිතරම උගන්නන්න ඔවුන්න අප දෙස හැරෙන්න්න අප අනුගමනය කරන්න හපෝ අනුකරණය කරන්න අප හර පපදධතිංල වට්නාකං එනිසාහවන්ට උගන්න ීතිඥ මහත්තෙක් වන්න ඔඕුන්ට උගන්න දොස්ට දොස්තර මහත්ත එෙක් වන්න. ගණ කාධිකාරීවරයෙක් වන්න. ඉංජිනේරු මහත් එෙක් වන්න එනිසා බටහිර මනුන් දඩු එක්කම නියක් කදන්න එතකොට යාගේ ඔල්ලුව ඇතුලේ පෙරදිගලෝකයේ ගැලවී යනවා එය පාටෙන් කලු වඋනාට හමෙන් කලු වනාට හදවතින් සුදු වෙනවා. එහෙ මහදපු රට තම අපි දැමය අවරුදු දෙසී කර ිට්ටු කාලයක් ගෝලතියෙන්. එසා එක්දා සටසිය විසි නමි හරිටම ගත්තොත් පාත්ලිවේන්තු පනතකින් එංගලන්තේ සම්මතකරන්න කෝල්බෘුක් කැරන් පිට්සස් කරනින් පස ලංකා ආරම්භ කරනවා මේ යුරෝපීිය බීජයන් පැලකිරීම සඳහාවන්න උපායමාර්ගක ක්‍රියාවලිය එරට ඒ උපායමාර්ග ක්‍රියාවලේ ඇතුළේ ඔවුන්ගේ අධ්‍යාපනය නිර්මාණය කරනවා ඒ අනුව ඔවු උගන්න පටන්ගන්න අපේරට ිචා හරපදති වෙනුව ඔවුන් හ පදධති ඔවු සය කෙ හිතා ගන්න පුලුවන් වන ක්‍රියා මාරගක් අප අධ්‍යාපන වෙනස් කරනු. ඒ වෙනස් කරපු අධ්‍යාපනයේ විසින් ඊට ගැලපෙන්න දේශපාලනමියහෙකත් තවන් සකස් කරන. එස අපේ රට ඊට කලින් තිබුණ රජමුල් කරගත්ත අපේ රටේ පාලන ක්‍රමය වෙනුවට වෙනත් ආකාරයක ව්‍යවස්ථාදායක සභාවක් විධායකයක් එක්ක අපේ රට පාලනය කරනවා. විධායකේ නායක අයිංගලන්ති රජුරුවෝ ඔහුගේ නියෝයිත කොළඹ පෙනී හිටිනවා. ඒ සඳහාන අපේ අදහස් සුදහස් ගැනීම සඳහා ව්‍යවස්ථායක සභාවක් හදනවා. ඒ අනු එක්දා සටසය තිස්තුනේ ඉඳලා අපි පුරු කරවනවා බටහිර දේශපාලන ක්‍රමෝපයකට බටහිර චින්තන සම්ප්‍රදායත්ත. තිනිසා අදපි ඉන්නේ දෙක අපේ හිස ඇතුළ පුරෝගන එනිසා මේක තුළ, අධිරාජ්‍ය විරෝධී අරගලයේ ක්‍රියාකාරකං අර ඔබතුමා කිව්ව මතක්කරපුවාකාරට අපේ දෘෂ්ටිවාදයට අදාලවන ක්‍රියාකාරකං ඒක තුළින් ආරම්භ කරන්න බෑ. එකට අලුතෙන් හිතන්න අලතුෙන් එන මිනිහෙක් බවට අපි පරිවර්තනය වෙන්නට ඕන දේශපාලනය සම්බන්ධෙන් අපේ අවබෝධය කොහොමදක ලි හිතාගන්න ට ඕන විශේෂයම ගතත් අපි ලඟින්ම්ම පටන් ගත්තත් අපේ කෑම බීම අපේ ආහාරපාන අපේ බේත්හෙත් විශේෂම ගත්තත් බේත්ෙත් ස හාර පන ගත්තොත් අපේ පුරවාණේ අපි කවදාකවත් පිට රටින් කිසුවක් ගැනල්ලා කාපු මිනිසු නෙවෙ. එනිසා මේ පොල්ලවෙන් බවල මේ පොලුවෙන් කෑවේ මේ පොව හොඳදේ බවා ගන්න පුලුවන් පොවක් තිබුණ වස විස දාලා තිබුනෑ එනිසා අපේ පොලවේ ආහාර පාණ තමයි ගත්තේ නිසා අප ප්‍රඥාව දියුණුුණාවෙන විදිහකට ඒ වගේම අපේ බේහෙත් මේ පොළොවෙති ිච්ච ගහ කොල ස්භාවධර්මය ගහ කළතමයි පිරිහරණය කල බේත්ෙත් කරේ නිසා අ ඇත තීතයටරෙගෙත් පොළොන්නරුවන්්‍රාධපුර සමය විශාල යුද්ධ ගැටුම් දර්ග කාලීන ආක්‍රමණ දාහතක් සිද්ධ වෙලත් අපිට බොහො ොහොදට ඉන්න පුලුවන්කමක් තිදුණ අතපයේ කැඩුණක් කැපුණා සියල්ට බේත් කරගන්න අපට පුලුවන්කම තුන හෙම අවසත් සම්ප්‍රදාය අපිට තු විදේක සම්ප්‍රදා ඇතිබුණ ඒව හැයි ගත්හම මේ බටහිර ලැබ්බල කරපු පරීක්ෂණෝලින් සොයාගත්ත කිසි අම් ආකාරයක අවසද නෙවෙයි ඒ කිසිම් ආකාරික දීර්ඝ කාලයක් පරිහරණය කිරීම විසින් භාතය තුළින් භාවිතය තුළිම ප්‍ර්‍යක්ෂ කරගත්ත ඥානයක් විවචන ගත්තොත් ප්‍රත්්‍යක්ෂ කරගත්ත ඥානය ැ එකකට ප්‍රථ්‍යක්ෂ කරගත ඥානයක් තර ලැබ් එකේ පරීක්ෂා කර ගන්න තය ප්‍ර්‍යක්ෂ ඥානය එක බටහිර ලෝකේ තමයිඒ ලැබ් එක පිටම ලැ්ති බුන්නේ අපේ දීර්ග කාලයක් අවබෝධය ලබාගත්තා මේ ප්‍රත්‍යක්ෂ වැඩි කර ගඩ යනොට ඇතිවෙච දෙවලුත් එකේ නිසා අපි කිසිම් ආකාරයක ඒ අනුපානයක්න් ප්‍රමාණයක් නිශ්්‍රය කරගත්තා දීර්ඝ කාලයක් මේ සභ්‍යත්තය ඇතුලේ. ඒ නිසා මෙතන විශේෂයෙන්ම කෑම්බිම් බේත්හෙ දෙක ගැන පමණක් මම කිවෝොත් මේ ව්වා පවත්වාගෙන ඒම සඳහා දිග කාලෙකින්දල කොහෙ හරි සූපශාස්ත්‍රයන් තිබුණ නෑ. එහම කොහැරි ඉගෙන ගන්න තැන් දැම්මගේ මේ කෑම්බීම් හදන්ඩ ඉගනගන්න උගන්න තැන් තිබුණ නෑ අතිබුන පන්තිබුුණ ඒවා පරම්පරායෙන් පරම්පරාවට අම්මගෙන් දුවට දුවගෙන් දුවට දුවගෙන් දුවට ආච්චිෙන් දුවට මිනිබිරිට එහෙම අප සම්ප්‍රදායයක් ති ඒ කෝමර අදදැකින් මෙක් වැඩිදුුණු කර ගත දේවල්ටිකක්.ඒ නිසා අදටත් අපේ රටේ පාරම්පරික ආහාර රටාව. උදාහරණ කැටගත්තොත් අපි එදා අපේ ආහාරරටාව ඇතුලේ අද වගේ නිකම් මේ පරිපපු හොද්දක් මැල්ලුමක් බත්තක් මාලුකෑල්ලක් නෙමේ තිබුණ අලකටක් කොලකටක් ඇටකටක් පිළිකටක් කිරිකටක් සමග බත් කටක් අ පෝෂපධාර්ථ පහකට පස්ස තමයි අපි පිෂ්ටය සහිත බත් කටක් අන්නේ ඒ නිසා ලෙඩ රෝග හැදෙන්නේ නෑ තන්තු ආහාර වර්ධයත කෙදි සහිත ආහාර වර්ග වැඩිපුර කෑවා ඉතාම අල්පයක් අපි පිෂ්ටධාතුව සහිත කෑම ගත්තා.ඒනිසා අප මේ ආහාරට ගත්තහම අදටත් අදිරාජ්‍ය විරෝධීසට අපේ චින්තනය වෙනස් කරගැනීම සඳහාේ අද අවුරදු දෙේී ෙතර කාලයක් අප ඔළුවොට දාලා තියෙන අපි හිරකරලා තියෙන්දෙන් මිදන්න නම්. අපි තුල සම්පූර්ණයෙන් අභ්‍යන්තරික පරලියක් සිද්ධවෙන්නට මෙට මේ කියන කාරණනාය තුළේ අපේ මූ ආහාර පදධතිය අපි පරිහරණ කරන්නන එකෙන සංකල්ප ඒකම ගත්තහම බේ හේත් ගතතාමත් එම බේ හෙද ගත්තහම දෙදැ අපි උදාහරණ කැටකතත් අපි පොඩි කාලේ අපි පොඩිකාලේ බොහොම දියුණු වෙද මහතුරු ලංකාව හිටියා. ඒ වද මහත්තුරු කියලා කියන්න මේ අද අපි විශ්වාස කරන කොළඹ පිහිටෝල තියන මේ අයුරුයද දෙපාර්තමේන්තුවන් නෙවෙයි. දංවල හිටියා වෙනම වෙද මහත්තුරු ජාතියක්. ග එකක දේවල්ට විශේසක්ඥතා දක්කපුය අපි දන්නවා දැවුනත් මේ ලගත් හම තියෙනවා ැඩුම් බිදුන් වලට විශේෂක්නතාවයක් ලෝකේම නමක් ගත් බිදු පරම්පරාවක් ඉන්නවාඒ බොහොම කිට්ටුනේ එතකොට ඒ දැනුම කොහොමද අපි ගත්තේ ඒ දැනුම උගන්න තනක් නෑක පරම් පරතාපද දෙයක් ඒනිසා ඒවැන්නේ දේවල් ගත්තා හම බේත් හේත් විශේෂයම අපිට හැම දේවල්වලටම හෙම තිබුණ ඇතැම් දේවල් ගත්තොත් අද තියෙන රෝගත්ත එක්ක අපිටේ තියන බේෙත් නොගල පෙන්ඩ පුුවන්ට හේතුවත් යෙන මුගදම පිකෙන් රෝගය මේ දැන්වේගෙන්්‍යප අද දවකට ගත්තොත් මහරගම් පිළිකා රෝවල්ට ලෙඩු පණහ කිතර ඇතුලනවා පැදිරි. ක් නිසාද මේ හා පානවලද ව වද කෑම්බිම් ල ඔවතුන් පැවතුන් න වර්ද නිසා රෝග නි්පානය කරවා බෙත් නිපාද නිපානයක තැන් බ ඔතුමන්ගේ සමස්ත හරය ගත්තොත් අපි මේ සටන දෙත් කරන්න හිතාගෙනන්න බිම සම්පූර්ණම අධරාජවාදී ඔළුවක් සහ එහි අඩුබඩු ටිකක් හදපු දේයක් තියන්නේ. ද මේ දේ ඇතුලෙ කොහොමද අපව තමගේ බිල්ල ක පහන්නන්නේ වගේ වැඩක් වලා ති බයි ද ධර්වාතම සටන් දීමම තුම පැදිලිකර එකකට ඇත්තරමම සටන කවශ්‍යතාවයක් දැන නවා දැන්කෙ ලබ තනවද ඕ ගමගේ මත්තුමා දබමම සටන කියලා පාවිච්චි කරුපය එකට මම කැමතියි එතකොට මේ සටනක් තියෙනවන සටන කා සමගද තියෙන කවුද අප සතුරා එනකොටඒ සටනය ස්වභාවය මොකක් සම්බන්ධයෙන් අපි කතා කරන්න වෙනවා ඉතිමා කැමතියි අපේ සන්රත්ත මැතිතුමා කියපු ඒ උදාහර අශ්‍රිත පැදිලිකිරීමෙන් ික් ඔබට කියල මේ මහා පින්තූරේ ගැන කතා කරන්න අපි සමාජයක් ලෙස පුද්ගලයන් ලෙස අපේ ජීවිතේ නිරන්තර සටනක අපී න්න අපි වෙනද පොල්ට ගියාම වෙනද පොලේ තත්වයංසාේ ආර්ථික හැකයා අතර ඒ පරස්පර ඇත්තක ගැටුමක් ප්‍රස්සාාවට ගියාම යිතිවාසික සම්බන්ධ ගැටුම. රාජ්‍ය සමඟ ගැටුමක් සමාජය සමක් ගැටුමක් සංස්කෘතික ගැටුම් ඒ අදිවසේ එතකොට ඒ අප එදිනදා මුණ දෙන මේ ගැටුම් සියල්ල හරියට අර මාළු ටැන්කියක ඉන්න මාළුවෙක්ගේ හැසිරීම වගේ එකන මාලුවා හිතනවා ඌ ඉන්නේ නිදහස්සේ ජීවත්තවවා තම නිහස ජවතනෙන ැ තැකය තුල පසය තු තම. සත්ව නිදහස ජීවත්වයෙන් එතුර අපිත් මේ රටක් කියලා හොඳුවනේ යම් දේශශීමාවකින් කොටකොර භූමියක අපි නිදහක් තිබරෝ අපිමි දේ හැසිරෙනවා ඒක ඇතුළෙ පොඩි සටික් අපිට තින ෘරතිිය ද එහම තිබෙනවා කියලා හැබැයිති මහා සටන මොකක්ද කියලා මේ අපි ඉන්න පොඩි ලෝකෙන් එහා මේ මුළු ලෝක මෙවැනි පොඩි ලක රශියක් ලෝකය පුරාතියන මෙනි සටන් රාක්ෂියක් ලෝකයේ විධවිජ ජාතිීන් පරටවල් වල දකිින්ට තීරු. එතුර මහාසටනමොකක්ද මහසටන මේ මහා අධිරාජ්‍යවාදී සමාගන් අතලොස්සක් බෝවිට සීයකට මදක් වැඩි ප්‍රමාණයක් විසින් තමයි මේ ලෝකයේ පාලනය කරන රාජ්‍යපත්ව තිය සහුන්ගේ හමුදාවල් පාලනය කර හරි එදකොටට ඒ අය විසින් තීරණය කරන උපායමාර්ග පොලට අනුව තමයි මේ ලෝකය හැසිරෙන්ට ඕන වෙල්ලඳ පොල ආර්ථිකය මිනිස්සු මිනිසුන්ගේ දෙදා ජීවිතය පවා කන්න බොන්න කොහොමද කුසිකර්මාන්තය ඒ දෙන්නේ කොහොමද මේ සියල්ල සූක්ෂම වූ තීරණය කරන ඒක අපමත පටවන ම විශාල බලවේගයක් තිය ඔවුන් මුල්ලුගේ එකන්න මේ අධිරාජවාදී රටවල් ලෝකයේ සෙසු රටවල් යටත් කරගෙන ඔුන්ගේ සම්පත් කොල්ල කෑම ඔවුන් දිගින්දිකට යටත් වැැසියන්ලනිස පවත්තගෙන යනුට යම සඳහා අවශ්‍ය පූර කොන්දේශ සැපීම රැස රත් සල මහත්තැකු වගේ මානසික වහල්භාවයට පත් කිරීම ඔවුන් තමයි උසස් ඔවුන් අධරාජවාදීන්ගේ සස්කෘතිය බොහොම උසස් උුන් භසාාව උසස් එහම පිළියරගෙන ජවතෙන්න්න ඕන කියේන විදිී අධාපන ක්‍රමයක් ඇතුලි මේ මිනිස්සු පුංචි කරලා එහම විවිධ ක්‍රමවේද පාවිච්චි කර යැබයි අද වෙන කොට එඒ අදරාජ්‍යවාදී රාජ්‍ය පද්ධතිය සමස්ත ලෝකයේ හැසිරීමේදී ඉතා දියුණු උපාය උපක්‍රම් පාවිච්චි කරනවා. වෙළද පොල හසුරුවන්ට අපේ අධ්‍යාපන පද්ධතිය හසුරෝල මොල සෝදන්න තකොට රාජ්‍යයේ දෙස්පාන තීන්දු තීරුුණ ඔවන්ට අවශ්‍ය විදිට හසුරුවන් රාජ්‍ය සහ රට ජනතාව දරුවල කරන්න අබු දෝලට තල්ලු කර සුභාවික ආපදා තත්ත්වයක් පාවිච්චි කරලා. රටවල්ඔට මැදි හත්වවෙන්න ඒ අදවසයෙන් විසාල උපාංග ප්‍රමාණයක් පාවිච්චි කරනවා. එතුරේ ඒ උපාංග ගැන මම යම්ප්‍රමාණයක් කියන්න කැමතිීමක ආරම්භක ප්‍රවේශයක් හැටියට. දැ මුල් යුගයේදී හමුදාව. බලසම්පන්න හමුදවල් ඉන්න රටවල් සෙසු රටවල් යටත් කරන්න එකකතාවකෙන් යුතුසාහ තනිතනුව හ බල පාවිච්චිර අදයනකොට හමුදා බලේ දැන් නේටෝ වගේ සවිධානහදල ධනස රාජ්‍ය රාශයක් විසින්. ම හමුදා බලයෑනයක් හදල තියන ගෝලිය මට්ටම. ඔවුන්ට විශාල භයන කවියයුද නැෂ්චි කවයුධ ප්‍රමාණයක් තියනවා. ලෝකයේ රටවල් ඔවට එල්ල කරලා රටවල් බියවදමින් හැම වෙලේ ම අත්තො සස්වාගත්ත මෙනියෙක්ගේ තමයි. අද ලෝකයේ ජනතාවට ඒ බලය ඇතුළේ හැසිරෙන් වෙලාතියන්නේ එක වරම එක නැතුුනාට එක ඒ හමුදා බල එක ඒ මහා ආවරණයක් සේ තියෙන ඒක ඇතුලින් ඒ හමුදා බලය තිබුණට එක පවිච්චි වෙන්නේ නිශ්චිත තීරණාත්මක අවස්ථාවල පමණයි අද යුග අද යුගයේ යටත් කිරීම සහ යටත්කොට තබා ගැනීමේ උපාංග බොහෝ දියුණුත් ඒ සඳ හො විශේෂ උපාංග ප්‍රමාණයක් පාවිච්චි කරන පලමනික තමයි අපට අඳුනගන්න පුළුවන් ප්‍රාධ්ධනයට උම් සතු ප්‍රාග්ණනය පාවිතා කරලා අතරික්ත ප්‍රාගධනය බොෝ විට කොල්ලෑමෙන් එකතු කරගත්ත ප්‍රාග්ධනය සහ වහල් ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරා කෑමෙන් එයාද වසයෙන් වසර දාර්ස්කන අතිස්සේ එකතු කරගත්ත ප්‍රගධනය ඒක බලය පාවිච්චි කරලා වෙල්ලද පුළ හසුරෝන මුල් ලෝකෙම. නිෂ්පාදන සාධක පද්ධතිය හසුරුවෝන. අපි මේ වගරය මොනවද මොනවද බීජ කෘසිරසායන මේ ඔක්කොම සමාගන් කීපයක් විසින් තිීදු කරනවා. ප්‍රාගධනය බලය පාවිච්චි කල් සමාකම් සතු එඟටඒ එක රජුක්‍රියාවලිය වෙළඳො තුළ කරන මැදිහත්වම් හරි ඒ විදිට අපේ හැසිරීමම උුම් පාලනය කරන සියුම් අපි වන්න එමනුවද කන්නකෝමද එ සයල්ල ප්‍රාග්ධනය විසිම් පානය කරන්න උපාග හදල තියන වෙලඳ පොලතුන් ඉට උඩි රාජ්‍ය කරන්න රජ්‍ය තිේදුු තීරණ ගන්නාකාරය පාලනය කරන්න ඔවුන් විශාල බහ පාර්ශිව ආතන පදධති හදල තින. එක්ස ජාතින්ගේ සංවිධානය ලෝක බැංකුව මූල්ලි අරමමුදල එතුට මේ වගේ විධ දේශපාලන සහ මුූල්්‍ය උපාන්ග හරහා මේ විවිධ රාජ්‍යඒ ම ගෝලි අධරාජ්‍යවාදයට ඕන විදිට නටවන්න ක්‍රමවේද හදලතිනු. ඒ මහා ජාත්‍යන්තර බහු පාර්ශය ආයතන පද්ධතිය ඒ ආතන පද්ධතිය යම්මාආකාරයකට දේශපාලන මුූල්ල මේසා ආර්ථික වෙළඳ ගිවසුම් පාවිච්චි කරනවා ඉට අමතරෝ ප්‍රධාන වශයෙන් පවිච්චිවෙන්නේ මූල්්‍ය උපාග නයක් දෙනව නය ගණඩනම් මෙහම හැසිරම්. රිලවට කෙසල් ගෙටි දෙනෝවගේ මෙහම ැතුුවත් තම මේකාම්බින්න මේ විදි නීති පද්තිය වෙනස් කරපන් මේ විදිර ේදවල කරපන් වලද වෙනරන් ර නද තු විශාල ඒ අධිරජ්‍යවාදීන්ට සූරාකෑමට අවශ්‍ය මේ රටවල් දීර්ගකාලන්න යටත් කල තියාගන්න අවශ්‍යයේ පදනම හදාගන්නේ ඒ අය අලවවම මුූල්ලේ උපාන්ග හර ඊළඟට රජු මැදිහත්තීම් කරන රාජ්‍යනවන සංවිධාන සාාවාසේ මුදල් භාවිතා කරලා ඒ රටවල් ඇතුළෙන්ම විවිධ පිරිස් මොල්ල සෝදලා ඔවුන්ට මුදල් දීල සංවිධාන හදල ඒ සමාජය තුළ අවනත වීමේ මානසිකත්තේ රාජ්‍යවාදය සමඟ ගැටුමට නොයන ඔවන්ගේ සූත්‍රය ඔවුන්ගේ වට්ටෝරුට අනුව ජීවත්වෙන මිනිියෙක් හදන මානසික පසුබිම හද අර ශල මේ ප්‍රචාරක මානසික යුදෝපක්ක්‍රම ක්‍රියාවලයක් ති නො එවැනි සංවිධාන ජාලයක් පවිච්චි කර ආ්ඩු මාරු කරන්න පවාා ගැටුම් ඇති කරන්නන්නේ ඒ පාච්චි කරනු එක්තරා කාලයක ඇමරිකාව ගත්තොත් පිස්කෝපස් කියලා ඔවන්ගේ මූ හමුදාව රටවල් තුළටවන ස්විච්චාාවෙන් වැඩ කරන්න තුරො ඔත්තු බලන්න ගැටුම් ඇති කරන්න පාවිච්චිරේ. ඒ ඇමරිිකන් රාජ්‍ය විසින්ම හදුපු හමුදාවමු දැන් ඒ වෙනුවට එක පාවිච්ි කරනව යම්ප්‍රමාණයකට විශා වසෙන් මේ රාජ්‍යන වන සංවිධාන ජාල වලින් මේ මනිසුන්ගේ මතය හසුරෝන ඒයටත්කොට තබා ගැනීමේ මනෝභාවය හදන ක්‍රියන් විතේ දියත්වෙනවා මෙළඳ පුල්ල තුළ රාජ්‍ය තුළ අර්කයන මුූල්ල්‍ය උපාගරහා විශාල වෙනස්කම් කරනවා අපට ඒ විදියට නටන්ට ඒවිදියට හැසිරට සිද්ධ වෙලා තියෙන. එතුර මේ මහා බලපෑමෙන් ගැලවඩනම්.ග සැබෑ නිදහසේ අපි හඳුන්නන්න මේ ප්‍රාගධන විය ගහෙන් මේ ආධිපත්යෙන් යුදධම මේ ආධිපත්තයෙන් දේශපාල යටත් කිරීම මෝල්ලි උපාන්ගමගින් යටත් කිරීම සස්කෘතික ආක්‍රමණය විධදනොට මේ සමාජ මාධ්‍ය දාලා හර අපට නොදනෙන්ට අපේ හරපද්ධතිට අප වටිනාකම් පද්ධතිට විශාල ප්‍රහාරයක් එල්ල වෙන අපක දන්නේ. අපි නිරන්තරෙන් ඒ ප්‍රහාරයට ලක්වවෙබින් එක වවසා දාරාගෙන සිටිනවා. එදකොට දැන් අද අපේ තරුණ පරම්ප්‍රාවගත්තම අර කියන ඒ වහල් මානසිකත්වය සහිතව අබිමාය තමන්ගේ ජාතිය ගැන තමන් ගැන අභිමානයක් නැති මැකොලිසාමි කියපු දරවා මැෝොලිග දරවා අ අද එදාට වඩා මැකෝලියයුගෙන් අවුරුදු අද දෙසිය ගෑනක් පහුවෙලා ඒ දරුව ඉන්නවා මකෝලි දපු දරුවා තමාගේ ජාතිය ගැන තමාගේ සස්කෘතිය ගැන තමාගේ සබ්‍යත්ව උරුමේ ගැන අඩම්රයක් නැති ආහසේ පාාවෙන බටහිරසියල්ල උසස් කියලා හිතන පාාවෙන මිනියක් කදනවා. තු ඒමිනිා නිකං ජීවිද්‍යාත්ම ඒකකයක් කන්න බොන අරකන මහා අධිරාජ්‍යවාදී නි්‍යාය පත්‍රේට ඕන වැඩටික කරන ඒ මහා යන්ත්‍රයේ ඇන මුරච්චක් වෙච්ච මනිියක්කින්නවා. තුර ඒ මිනිියට එකත් එක ගැටුමක් නෑ මේකැන ද ඒ ක්‍රමය තුළ අලුත්හෙක් කහදල යන කියෙන කතාව කියන්න පහතිර ට තේර හලෙක් කලහ පිළි ගයි දන් මේ වෙලා අපි මේ සහසක් ජනයාට ප්‍රහරක්කි වට මිතරුණට හෝකර පහරකට ඔවන් න්නවාද මේ උන්ට තේරන උන්ට යිල්ල ති සාමාම්‍ය භාවය ගම කැමැත්තුමා භෞතිකව බහල් භාාවය කියන කතර දැංගල්දා බෙලට දංගල් දාලා තින එක දැනවා ඒක පිඩාව දැනනවා හැබයි මානසික වහල් භාවය කියන්නේ ඒක හෙම පිඩාව දැනින්නේ. මහට සතරක් සවයක්ක්ෂ ැරනන්න පුුව ම ආශවාධනය කරනවා එකැන මාංසිකව හල්බාවය ගිලිඉන්න මිනිියෙක් කියන්නේ ගඟගේ පහලට පීනන කෙනෙක්. නමුත් ඊට ඒකෙන් ගැලවෙඩ උස්සාකරන මිනියෙක් හරි ඉමනත්තන් ඒ වහල් භායවයට එරෙහිව තමාතුලම අරගලරන මනිියෙක් උඩුගම්බලා පීන මිනිියෙක්. එයාට අමාරු. සමස්ත කතාව තුළේ උතුමා ගන අර්ථේ. ධනවාදයට නැත මේ ප්‍රාග්ධනයට එෙහිවන ප්‍රාග්ධනය හසුරුවන්ට එෙරෙහිව දියත් කරන මහා විප්ලොවයක් පිළිබඳ මේ කතාව නෑ මේක සදාකාලික ගැටුමක් කෑන පීඩිතයා සහ පාලිතය අතර ගැටුම කාලක තිය නපිීදකේ අතර ගැටුම ප්‍රාග්ධන හිමියාසක් කම්කරුවා අතර ගැටුම සස්කෘතික වෙනස්කම් අතර සභ්‍යත්වය අතර ගැටුම හරි ඒ ඒක ස්වභාවිකයි එතකොට ඒ ඒ සියලු ගැටුම් ඇතුළේ මේ යටත් කිරීමේ මහා උප උපාංග මොනවද කියනක අපි හඳුනගත් තොත්තමයි අපිට ඒ යටත්වීමෙන් ගැඒයටත්වීම ගැලවීම ක්‍රාන්වෙත කියනෙක ගොය ජීවිතයකයන් අපි ැඳදා ජීවිතය සැමටම කරනු සිනත ි සල්දර කිවාගේ අප අපි කෑම බීම කද්දි අපිට අපිට අද මේ වෙලපොල ඇතුළින් අප ආර සුරක්ෂිත්තාව බලපල්ලට යවල අනෑනෙකරපු ආහාර කකා ජීවත්ත්‍යන ආහාර සංස්කෘතියක් හදල තිනඒට අදාල මන සාදල තිනවා ආයතන පද්ධතිය වෙලඳ පො හල තිනු එතකොට ඒකත් එක්ක ජීවත්වෙනක පහසුයි. ඒට රෙව ගැටු මහදාගන්න අර කියන මානසික හල් බාව ගිලිච්ච මිනිිය අපද මේ අපි කරන්නේ අපේ මේ. සබද කතරු මතුමට ිරමි කලින් පපුටි ොක් දෙන්න දැන්. අපි ැන් මේ නව නිදහස් නවලිබරල ආර්ථිකයක්ක් ඇතුලේ හෙසරන මනිස්සු. අපි දැන් විප්ලවි දුරගගේ වැ නැදම මේ නහරගතවෙලා නැද්දම මේ සමාජ්‍ය අපසුහරන් පුොහන්වා කියරක් දම ටනක් කතා කරන්න. මේ සටන්බිම ආය හදන්න පුළහන් කෙනෙක උපතුම විශවාස කරන සටන්බි හදන්න පුළුවන් කියනක මේ සටන්බිම හදන්න ඕන ඒම නැත්තන් කව දකත් අපට මේ තියන වාල් බාව නිදස්යන්න බේ. දහරන ැට ගත්තුත් සලස ඉදියාව ක අපි ගත්තුත්ේම ඉන්දියාවත් හිටි මේෝග තක තමයි. හැබයි ඉන්දියාව කිෂම් ආකාරයකින් ගාන්තුමා විසින් ඉන්දාවට කවපු ජීවය සමාජවාදය හෝ වෙන දෙයක් නෙමෙයි ඉන්දියාවක් හැඩීම සම්බන්ධය ඉන්දයානවාට කිසිම් ආකාරයක චින්තනයක් ඉන්දයානුවට කිසිම් අභිමානයක් නිර්මාණය කර ගත්ත උත්සාහ විසින් තමයි නව ඉදියාවක් බිවෙන්නේ. අපිට තියෙන ප්‍රධානම කේදවාචගේ තමයි. ශ්‍රී ංකිකෙක් අිමානුවත් ශ්‍රීලාංකිකයෙක් නිර්මාණය කිරම සම්බන්ධය අපේ කිසිුදදු සමාජ ව්‍යාපාරයක් තවම ඉදිරි පත්වෙලා නැහැ ජය ග්‍රහණ පත්වයටගේද. එහෙම එක්දා සටසය හැට ගනන්වල පටන්ගත්තා අපේ ශ්‍රීමත් අනගාරික ධර්පාලතුන් කිසිම්මාආකාරික භිමානවත් මිනිියෙක් පිළිබඳ මිනිියෙක්කු හදන්ද නමුත් අපි පසු ඒ ව්‍යාපාරයට සම්පූර්ණයෙන්ම ඊට පස්සේ අපේ රටේේ ඒ මටම ක සියල ක හල පන්නල තුම න්දියාවට ව මර ද හ ටි ගැටමක් ද වාද ද ි ම රජ්‍යය හදන්නපුලො ඉදවා හදන්න ල චන දන්න පුලන්. හැබ මේ සටන කේන්ද්‍රයේ ලක්ෂණ වෙන ලාබේ සහ ප්‍රාග්ධනය කන්නදිකින් බැහරකල නොකරොත්. එම හැදි රටව තවරටව ඇටත් කරගන්න නද අපි අදගේ ගටකරද අද මහට රට ම. මේ සටන්බි මේ ස්වරෝපය රටකවදකිනොටට මේ සටනේ මූලික සංකල්පය මූලික සංගටකේ ලාබේ හා බලයන බලයහා ප්‍රාග්ධනයන. ලාබය හා බලයකේන්ද්‍ර කරගත්තු ඒ ඒ මූලික දර්ශනය නේද වැරදතිය රට ඒක හදන්නැතුව රටවල් හැදවට වැරද නෑ එක එහෙම වෙන්න නෑ ප්‍රාග්ධනය කියන එක ලෝකයේ සංවර්ධනය සඳහා ධනවාදී සමාජයේ විසින් හොයාගත්ත උපාගයක්. ඒ දන ඒ ප්‍රාගධනය නිර්මාණය වුණේ නැත්නම් අපට ගුවන් ්‍යනාවක් හම්බෙන්න්නේ නෑ. ප්‍රාග්ධනය නිර්මාණය නූනානං දැවන්ත නෞකා හම්බෙන්න්නේ නෑ. දැවන්ත ඉදිකිරීම් විශාල නිර්මාණ සියල්ල කරන්න තනි පුද්ගල ප්‍රාග්ධනයක් යොදවන්නේි නෑ පර්ේෂණයක් සඳහා ආරම්භයේදී. ඒ නිසා සමාජ ප්‍රාග්ධනයක් තමයි යෙදවේ නිසා එවැනි සමාගන් ගන් අදරත් අපේ. සඳබන්ඩර් මහත්තයක වගේ මාගම් සී අකි රක තුළ තමයි මරිකාගේ මහා ආයෝජනයන් කරන්න එනිසා නව පරර්ෂණයන් කරන්නේ ග්‍රහ ලෝකෝල්ට යන්නන්නේ ඒ ඔක්කොම කරන්නේ ඒඒ තමන්ගේ අතරික්ත ලාබෙන් කොටසක් පරේෂය සහ ද නිසා එක අය හබ ිතා කරම මේ ඔබක බොහම පූරු වචනයක් ලෝකය අවදානයට ක් ච්ච පසුකාලන වචනයක් තවත් සමාජ ප්‍රාගධණනය සමාජ ප්‍රා්ධනය කනෙ එක ලොකු සම්පතක් සටරනකට වැදගත්ව වෙන ඒගෙන ඒ සමාජ ප්‍රක්්ධනය ඇතුළේ ඒ ඒ මහා සමාජයේ තේරුම් තත් තමන්ට සටනක් තේෙනවා සතුර එක්කෙන්වා සටන් බිමක්තිේෙනවා කියලා. මහිත ඒක බොම සාධනීය ලක්ෂණයක් රටකට ජාතියකට කතාව පොඩි වෙනස් කතාවක් නිසා එක්තරාවිධකට ඉතාම ගැම්ඹුරු ශාස්ත්‍රිය දේශපාලන මුල්ටික් ස්පර්ෂ කරන්න පුළුවන් මේ කතාාව ඇතුලේ එ සවබ රැඳයි අපිත් එක් අපි යනපල්ල විරාමේයට ප්‍රන්දිසිරෙන්න්න ඔබනවත් ද ජ විසන් වාද සංඟගයික්න්නේ වර්මාන දේශපාලන සටම විය යුත්තෙකුමක් ඔබ දන්නවා සටන් පිඳයම් ඉතිහාසයකුත්ේ නො සටන් පිළිබඳව නිර්මාණය වෙච්ච වර්තමානයකුත්තේනවා. හැබැයි සටන් පිළිබඳව නිර්මාණය වෙච්ච නාගතයක් නැහැකිෙන කාරණය පිබඳව අපටක් යම්යම් සැක සංකාතයනවා. ඉතිකට ඉතිහාසයක් තිබබා තිහාසටනක් වර්තමාට බාදීල නැද කෙනෙ පශ්නයකුත්තිේ නවසද ව නරත්ම ම තාමින්නේ සටන ලඟපේ. ද මේක හරියට පැහැදිලි නොගත්ත් සහ සතුරා පැහැදිලි නොගත්තොත් අපි කාටද වෙඩිතියන්නේ හරි කාටද ප්‍රශ්නයන ොත් නිතර ාන හම ංවාද න රජ විර රගල ත් වර්ග ලඇත මකක්ද න කියනෙක චුට් ප ගත් කා දගත් ෝ ඇතරම ලෝකය පුරාහා. ජීවත්වෙන දැ මේ දියුණු සමාජයේ සිතන පතන ලියන කියන ඉගෙනගන්න සමාජයක් ඇතුළේ අසාධාරණයට අයුක්තියට විරුද්ධව මනුෂ්‍යත්වය වෙනුවෙන්ඒවගේම යටත් කිරීමට විරුද්ධව සූරකෑමට විරුද්ධව සටනක් තියෙන. එක සමාජවාදෙන් උනත් අවසගෙන කන්නේ බොහෝය විවාස කරන සමාජවාදී සමාජයක් ගොඩ නැගීමෙන් මේ බොහ සටන් අවසන් වෙනො කෙන මුත් එහම වෙන්න එක ඇතුළලෙත් මේ සටනුතියනවා මුද ධරජවාදය බලපෑම අහසි වෙන්න යම් කිසි රටක් සමාජවාදය ගොඩ නැඟූ පමණි. එතකොට මේ අධිරාජ්‍යවාදය ලෝකයපුර ලෝකයේ පාලනය කරන්නේ මේ ප්‍රාග්ධන අධිපත්තිය රහා. ප්‍රාග්ධන අධිපත්තිය යොදාගනිමින් විවිධ උපාංග හසුරෝල තමයි මාරකීපු වෙළඳ පොල සමාජය දශස්පාල සංස්කෘතිය. එසල්ල සාධක හසුරුවන් ඉතුරමේ ප්‍රාග්ධන බලය ආජිපත්වය ගොඩ නැගෙන ප්‍රධාන ක්‍රමවේද දෙකක් තෙනු. එකක් අපි මේ දනපති ක්‍රමය තුළ අපි නි්‍යායාත්මකෝ දකින ප්‍රාග්ධනය එකතු වෙන විදිහ. එකන්නේ අතරිික්්‍ර සමය ශ්‍රමය සුරාකෑමෙන් තම එක මාක්සාදයට අනුවත් සාමාන්‍යය ඉදිනෙදා ජීවිතත් දැකේ මනුවත් අපි දන්නවා එක ශ්‍රමයේ අතරිික්තිය තමයි ප්‍රාග්ධනය ලෙස එකතුවෙෙන. ්‍රම වැඩිපුරුරෑයවත් හළුන් ලෙසහෝ මේකන වැඩවසම් කරමී තුළ හරිම මේක තුළත් මේ පාතින කම්කරු වෙළඳ පොල තුළත් ශ්‍රමය සුරාකෑමෙන් ප්‍රාග්ධනය එකොත් වෙනවා.ඉලට මුල්ලය මුල්ල්‍ය ආයුජන මගේ මුල්ලේ ප්‍රාගධනය මගින් පෙරල්ලා පරක්ධනය ගුණනේ වෙනවා ඊලඟට බුද්ධමේ දේපළ අයිතිය ඒෙන් ප්‍රාග්ධනය වර්ධනය කරෙන අන්නයට ඒයිතියනෑ බුද්ිමිදේපල අයිතිය තියෙන කෙනාට වැඩි ලාභයක් ගන්න බාණ්ඩ එකට හැකියාව ලැබෙනවා ඇතකොට එආදිය වසයෙන් මේ ආර්ථික ක්‍රියාවලිය එක සරව සාධාර නොවෙන්න්න පුළුවන් නමුත් ලෝකයේ පවතියන සාධානණයයි පෙන ආර්ථික ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ ප්‍රාග්ධනය එකතු කරගන්න ඒආධිපත්වය ගොඩගා ගන්නවා. ඒකට විවිද්ධ අයුතු වෙළඳ පොල පාංග ජාත්‍යන්තර නීති ලෝක වෙළන් සංමධානයේ නීති මූල්ලෙ උපාග මුල්ල්‍ය උපාගමකින් වෙළඳ පොල වෙනස් කරලා වෙළලඳ පොලො තුලො මිල්ල විකෘති ඇති කරලා. සල්ලිදීල රාජ්‍ය ්‍යයාමනනායතතුල්ල මනිසු මිලදීයර්ගෙන එකින් කතාග්‍රමය උපාන්ගැෙන.ය තොර එහෙම තමයි අරක්‍රියා වලි අර සාධාරණයයයි පෙනෙන ප්‍රාග්ධනය එකතුවීම ක්‍රියාවලිය වෙන්න. අර කියන විධ උපාංග හරා ඒවා විකෘති කිරීමෙන්. එ වහරවීමඒ එලිපිට පේනෑ මිනි මනුස්සයකුට සාමන ක කට ේ රම ම ටමක වි්‍යච්චධන කරමතාව පේ රකා වචධ කරන ක ලම ප ඇතු ර ඊළඟ කරමේ ඒ මෑත කාලෙත් ඩේවි හාවි කියල දෙශපාන විචාරකයෙක් පොතක් නිකුත් කර නව අධරජ්‍යවාදී කිය. එකද ඔහු පැදිලි කරනවා මේ ප්‍රාග්ධානය එකතු වෙන ප්‍රධාන ක්‍රමවේදය අරකනර සම්ප්‍රධානකූල සමය සූරහකෑම ක ඉක්මවායන ක්‍රමේදය තමයිඒ එකයි අතියත් බුණන අදත්වේ නො නව ක්‍රමවේදය වෙනස් කිය හු කියනවා ඉංග්‍රීසින් ය එකට ඇමිලන් බයි ඩිස්පොෂන්ල් එකඇඩ බලහත්කාරී අත්පත් කරගැනීම. ඒක එදා රාජ්‍ය හමුදාව යොදල යටත් කරගැීම තම දා ප්‍රධන වසය අපිට පෙෙනෙන්ඩ තිබුණ. ැබ අද ඊට වඩා විවිධ සූක්ෂම උපහංග හරහා අපිව අපේ දේපල කොල්ල කන සම්පත් කොල්ල කන උදාහරණ ගැන්න දෙැන් වරායි ප්‍ර්ටි වරායේ ප්‍රශ්නද දේශපානල බලය පාවිච්චි කරනු ඉන්දියාව දේශපානල බලය මේක නොදුන්නොත් ප්‍රශ්නෝලට මුූල දෙන්න සිද්ධ වේ ඔවුන්ගේ ගදහමදා පවිච්ච කර ැතුනට මිලිටරි ආධිත්ය පෙන්න බිය ගැනීමක් කට නිස වරය අපිට ඕන තුර මහා සම්පතා තුට්ටු දෙකට ඔවු ලබාගන්න බලහත්කාරෙන්ගේ සම්පත ලබා ගන්න. එක යුද මේ භාවිතාාවට ගන්න පුළුවන් ආර්ික පක්ධනය එකතු කර ගැනීමටත් ඒ භාවිතාවෙනවා. එකට ඒවාද දේශ පහන්ල බලය පාවිච්චි කරලා රටවල් දුරුවල කරලා උදව කිරීමේ නමෙන් ඉදිරිපත් වෙල එකටගෙන ආපදාධ රාජ්‍යවාද කළ විශේෂම ආපදාවට ලක් වුුණම් සුනනාමේ ආපදාව වන්න පුළුවන් පස්කු පහරය වෙන්න්න පුළ. කොට ොක් වෘරතරගන්න ඉඩක් දාදගන්න ට ඇතුලෙල අතපයිදාගන්න. ඇති අවසාන ඒ ප්‍රාග්ධනයකුතුක ැනීමම් සහ දීර්ග කාලීනුව මේ ජාතීන් යටත් කරල තියාගඩ මානසිකව දශ්පාන වසයෙන් සස්කෘතික වසය ආර්ථික වසේ. ක්‍රමවේද පදධ්චක් සකස්ර තිරක් විධ උපාන්ගගේ සඳහා භාවිතා වෙනවා. සමර උපන්ග බොහම සූක්ෂම මානසික යුද උපක්රම මිනිහකුට . ඇ ෙකුට මේ ඇත්තර මනුෂයකට ජීවත්වීමට තියෙන අව්‍යතාටික සපුරාගන්නවා නම්. දැ මේ බොහෝ දෙන කැන මේ ඇතුලේ අපට දින්න පුළුවන් කියලා මේවැට වාසි සැලසනෝ කිය මේ ආර්ථික දේශපාලන රාමුව ඇතුළේ ඔහුට ඉන්න පුළහන්නං වැඩි ගටුවක් නැහැකිල්නද කැන්න මකද මේ හදන් හදන සටන කියලලා ප්‍රශ්නයක්ක් මේ ලෝක ඉතිහාසය හැමදෑම ලෝක ඉතිහාසය කියලා කියන්නම මේ ගැටුම පිළිබඳව කතන්දරි. කෙන්නේ කුම නොහෝ අසාධාරණයකට එරෙහිව දැනුම් තේරුම් ඇති මිනිස්සු ඒකට සටනක් කරනවා එකට විරුද්ධ වෙනවා. තමා සිිස්්ටාචාරයෙන් උරුම කරගත්ත යහපද්දේ පොලොය පැළකරන්ට උත්සාහ කරන ඇතකොට ගැටමක් කියෙන ආයපත්්දය සමඟ හරි එතු සමහටි මේ මූලියන් දන්න අරකිවෝගේ මේ රජවාද හාසා ගමටික් බෝම සූක්ෂෝම අසුරනොක නොදන්න වන්න පුලුවවා අපි අපිට පේන සටම්බිම තුළි අපේ. තු ග ති සටන්බම ිම ලට සටන් ක අපටවෙ මනවාද කියරන්න වැදක නමුත් සටනක් යගණ කරන්නම මූල හඳු ගඩුන්. ඒ උපාංග මොවාද. අධරාජවාදී බලවේග මේ අපි ගැටුමට තල්ලු කරන්න අපි දුර්ුවල කරන්න අපි නගී සිටීම වලක්වන්න අපි ඔවුන්ගේ ප්‍රහාරෝල්ට ප්‍රතිපහාර දෙනක වලක්වන්න ඔවුන් භාවිතා කරන්න උපාංග පෙරලා අසාර්ථක කරන්න අපි මොනවාද යොදාගන්න කියන එක ඒ එක වලත්වන්න ඔවුන් විධ ක්‍රමය විද වෙදා ගන්නවා මාන මූලික වසයෙන් කිව්වෝ දැහිතන්න ගැටුම් ඇැති කිරීම එක අපිගන දේශපාලන අධරාජවාදී. ගැන අපේ රටේ බෙදුන්වාදී සටනක් ඇති කළ. ඒක ඉන්දයානු ඇමිරිකානු අධරජවාදීන එකතු වෙලා කරපු දෙයක් ආයුදීල පපුහුණු කරල මන සහදල වාජ ඉතිහාසයක් ලියලා අවුරුදු සිය ගානතිස් ජාති පදමින් කුල් පදරමින් සමාජ බෙදල සටනැවලු. මෑඇතකාලනම ස්ලාමන්තවාදය පැතිරවීම. අපි දන්න අය සය සංවිධානයට ආවිු දෙදන්නේෙන් පපුුණුව දෙන්නේ ඕකු මිකක්. ඔවන්ටම ඔවුන්ග පහුණු කරන්න පෙරලා ඔවුන්ට පහරදීමේ මුවාවෙන් රටවල් යටත් කරන්නේ මේ දෙකම ඇමරිකාවේ වමනාව. ඇතුර ඉස්ලාමන්තවාද පතුරෝල මරාගණ්ඩ සලස්වල අභ්‍යන්තරී සමාජය අතර ගැටුම් ඇතක ඇති කරලා ඔවුන්ට මහා සමාජයක් ලෙස ජාතියක් ලෙස එක් සටන්කිරෙන් වෙනුවට බෙදී මරා ගන්නා තත්ත්යක් ඇතිකරනු. එළඟට සංස්කෘතික වසය. සංස්කෘතික වසයෙන් පිරිහිච්ච මිනිහෙක්. සැනත් සල්ල මහත කිවවගේ තමන්ගේ ජාතිකත්වය ගැන තමන්ගේ ඉතිහාසය ගැන තමන් සබ්‍යත්ව උරුමේ පිළිබඳව ආඩම්රයක් නති මිනිෙක්. එළඟට ඓතිහාසිකෝ මේ සමාජය පැවතුනේ මොන ුණ සාධක මතද මොනමුණ පදනමක් මතද. රක්කොති තරයි අපි රැකිෙන්නේ එනක රකින් ඕන කියන මතය ඇතකොට ඒවා පිළිබඳව අවබෝධයක් නැති සමාජයක් මිනිහෙක් හදුවත්තමයි ඔවුට ඔවුන්ටඒ ක්‍රියාවලිය දිගට ඇරගෙන යන්න පුළුවන් වෙන්. ප ාව හ ැ වස්ථාවක් ර ගන්න ෙක් දැ. එකක් තමයි සතුරා හෝ සටන්ට සතුරාට සිටතයන දුර අපි බලපාන අපට දැගතුර අපි ඉන්න තැනයි. ඒඒ සතුරාට ඇති දුරයි එදාට වඩ දුරයි නේද අපිදැන් ඉන්න සබ දුබතුමාම කිව කාරණය මති හාසය පිළිබඳ ඒ විඤ්‍යානය ඉවත් කරලා. වෙන්නම බටහිර මනසක් හදපු කෙනෙකුට. කාට විරුද්දෝදම මේ සටන කරන්නේ ඒ ඒ අභියෝග අප නැද්ද. තිය අභෝගට තියෙන්නේ අපි මේ කිසිවක් ගැන ඇත්තටම ප්‍රාමාණික අවෝධයක් නැති සමාජක් බවට පත්තලා තිය නිසා මක මුලිනු කිව්ව අභිමානය නිර්මාණය වෙන්නෙ නෑ නිකං එකට කිසියම් හේතු සසාධික තියෙන්නට ඕෝන පටහා පහු බොහොම පැහැදිරි කිරීමේ පහසුව සඳහාම ගන්න හිතෙන්නම ඉන්දියානු උදාහරණ ඉන්දයාාව ගත්තාම ඉන්දයානූම ආකාරයේ ක්‍රියාකාරකන්ටිකක් ඉන්දියානුම ආකාරයේ ප්‍රාග්ධනය රැස්වීමක් ඉංග්‍රීසිීන් සමය තුළ ඉන්දියාවේ ගැටුමක් ඇටියරු නිර්මාණන් තිබුණ ස ඉන්දියානු ප්‍රග්ධනයට හැසිරෙන්න්න විදේශී ප්‍රග්ධමය ඉඩ දුදුන්න. ඒ නිසාම එතන අභ්‍යන්තරික ගැටුමක් නිර්මාණය වුණා පොදුවේ ඉන්දියාව කියෙන සාධකය ගොඩයන්න ට හමක් සිද්ද උන්න හමක් සිද් නොන්න ෙතු තමයි අපි ඉංග්‍රීසින්ට යටත්තල එක්දාසටසේ පහලේ සම්පූර්ණයම භූමියය කුඩාකම නිසාම මේක සම්පූර්ණයයක්ම අත්මූල් ගලවා ඉවත්කිරීම නිසාම සහ මේ සමාජයට මඟ පැෙන්නීමක් කළ හැකිව තිබිචි කුසලතා පූර්ණ නායකවෝ. සම්පූර්ණයම මරා දැම් මාට සිය දහට අරගලෙන් පස්සේ. ඉතුරනු තාම ශේෂයක් වෙච්ච නායකෝ ටික හීලාෑය කරලා යටත් කරලා ඔවන්ට අශ්‍ය විදිහයට පෙළගස්. එනිසා මේකේ මහ ගස් නැතිවීම බරපත පඩුවක් ජාතියක් හැඩියට අපට. එඒනි සම්ප්‍රදායන් අරගනාවෙන නි නව සම්ප්‍රදායන්ටේ ස්වන කෝල් ු කමරම් බදත්සන් කරනත් එ එක පැල කරන්න පුළුවන්ම ඉංග්‍රීන්ට ලැබලු. ඉනිසා මෙන්න හිස් කෙතක් එක්ක තමයි අපි වැඩෙන්නේ. එනිසා පර ඉන්දයානවා ලබාගත් සුවිශේෂී වාශසාගත තත්වය තිබුල්ට ලැබන්න එම මේ තවත් පැහදිලි කරන්න කිවොත්. ක්දස් මේ විසි හතයේේදී න්දයානෝ ජාතික සංගමයේ නායකත්තය මහත්ම ගාන්දී යෝජනාවක් ගැනෙනවා සතුරාසමග අයි බලින්ට හැපෙන්ඩ බෑ. සතුරාගේ ලොකු කාල දුවක් දන්න අපේ දන පොඩිතුවක් ව. හැබැයි අපට හැපෙන්ඩ පුළුවන් ප්‍රතික්ෂේප කිරීම විසින්. මේ අපේ සංස්කෘතිර කරන බලපෑම. මේ අප ආහාරවල්ට කරන බලපෑම. අප ජවිතර කරන බලපෑම. ඒනිසාහ කියනවා අපිට පුළුවන් අපේ රටේ වැැබෙන කපුුවලින් අතින් හරි අම්බරලලා නූල් හදලා. රෙදක් හදලා පට න්ද නම් ඉංග්‍රීසිීන්ගේ හොඳ ෙද නවත්තල අපේ රෙදි අනි එසා එක්දස් නවසය විසි හතේ ආරම්භ කරනවා ස්‍රදේශක රෙද්දා ඳන්න එක්ද සනසේ තිතුන එද සට තිස් තුන වෙනකට එද නසේ තිස්තුන වෙනකට අවුරදු හතක් ඇතුළට ලැංකසිය ප්‍රාන්තයේ පමණක් සුදුකම්කරුව තුන් ලක්ෂක රැකි අයිමියනවා. ආං එතකොට ඉන්දියානු ප්‍රාග්ධනය ඉපදනවා ඉන්දයානු භූමිය ඇතුළෙමු අනර අප අදර ඔය කතා කරන ලේලන්ඩ් බස් එක හදන අශෝ නද එවැනි ව්‍යපාරිකයන් බිහිවන්න අශ්‍යන ප්‍රා්ධනී ඉන්දයානු ූමිය ඇතුළ මොයාගන්න හැබැයි අපට එහෙම පරකරක් නැතිට අප අපේද අපි එක පැදිලි කරගත් තු කාරණයක් ජනතාවගේ පර්ශ්වෙන්ද මේ අපි මේ ආපවෝ සටව දෙන්නේ කුමක් කරභයාද කියෙන කාරය අපිම ඉදියාව ගොඩ ගිය කොතන්ටද ගොඩග කොතන ඉන්දිය කො හිටේ අපි ගොඩ ගිහිල නැද්ද පස දැමා දන අසා තිබ කාරක දැන ප්‍රාගධනය ගොඩ ගිය කෙම් කත දෙතුරුම ප්‍රක්්ධන හැසිරම් විසින් මේ මක්ස්වාදී විග්‍රහයට අනුව මේක ජාතික ජාත ට මක් බඩ් එක පත් කර නැද නෑව එම පාක්්ධනය දෙ අද ෝක රටවල් අතර කිසිම් ගුවන්ගත දේශමාල දුෂ්‍රයකින් බැලූත්හෙම මේ මේ රාජ්‍යනතර ගස්්න බෝම එකක ප ද ාග් නරටටක් බිමදාා ඇද අනිවාරම පුළුවන් ඉන්දයාාවට තමන්ගේම ප්‍රා්ධනයක් නිර්මාණය කරගැනීම නිසා තමයි අද ලෝකයේ පස්වවෙනි බලවතාබාට ඉන්දියයා වෙන්නේ අපි ගත්තොත් එක්ද අට්ටසය පනහේ එමත්තන් එක්දස් නමසීයේ දසය විෂි පහයේදී. ලෝකේ ඉතාම දුක්කදායයිකරටක් ඉන්දියාව මිහි පිට අපා ඇතිබුණ ඉදයායි කල් කටාල. හැම්ම දාකම මිනිස්සු සාගතයෙන් මිය ගයා හයහදනෙ. හම මනි සුමරුුණ අද හමල් කටාාවක් නෑ. ඒ ඒ තත්ත්වයට ඉන්දියාව ගෙනහාේ අ අපේ මුල් අව ඉන්දය මුල්ල අවස්ථාවේ කාරියට කළමනාගරය කරපු නිසා අපි හෙම නෙම ඊටඩා වෙනත් අතා අපි පෝෂණය ලබපු ජාතිය ඒක දීර්ග ඉතිහාසක අපි පෝෂණයලබාපු ජාතිකගේ නිසා අපේ එදාඉන්දරමගත්ම ඉංග්‍රී යට දෙත් අපේ ස්වාධිපත්ය අපි පෝෂණය ලබා ගනීම සඳාව වන අපේ වැඩකිරීමේ ප්‍රග්ධනක්ැස් කිරීම සිින්දවු. ඒ නිසා එක්දා අටසය හතලි සටේ ඉංග්‍රීසින් ලංකාවේ යනකට උබතුමා ඔය කියන ප්‍රාග්ධන ප්‍රමිතින් එක බැලුවොත් ආශයාව දෙව නිපෝසතරට අපි. රුපියලක් ලෝකෙ කාටවත්න අයිතිබුන්නේ රුපිය ලක් න අතිබුණ එක්ද සමසය පනස්තුන වෙනකම් හැයි ඉන්දියාවන ගටේමනෙේ දෙවන් ලෝක ුද්හයට වියදඟරපු ඉංග්‍රීසින් විශසාාල නය බරෙන් විශාල ප්‍රමාණයක් ඉන්දියාවට දී ලගයා තමන්ගේ දිරාපත් එච්චා අ්‍යාවදහා සමුදාාවන්න එක්ක. ේපොයි හමුදාවන්නෙක් අපිට හෙම නවෙේ අප හෙමතගේ හිටියේ ඇැබයි අපට හම්බුණේ නෑ හර ඉන්දයානුවගේ ආත්මශක්තියෙන් නැගතම සඳාවන නායකු අපිට මග පෙන්න්නේ මක්කරන්න අපි අවුරදු හැත්ත තුනක්ම ඇවිල්ලතින්නේ එද සම්ය හතල එක්ද සම්ය හතලිස් අට ඉද අදදක්වාම ඇල්ලති එන්නේ අන්දකාර ගමනකමයින අන්දකාර ගමනකවා ඒ පාරම තම එකදිකට අපි ඇවිල්ලද මට මොතකට දුරකතන්න ඇමතුුම්කට යන්න අවස්ථාව දෙන්න බදු හැට හැයි විස දෙකය සොතුන හැ යට හැසේ නව. ට යුතයි කඩවල්ලගෙර සරත් මහත්මයයිබඩුට ප්‍රශ්න ය කරන්න බේ අපි තියන්නේ දැන් අපි දැ රටේ දැන් අද අධ්‍යාපනයක කියන්ට මේ අධ්‍යාපනයකද අම්මලා මේ කොවි පීද දාල ඉදුමාරන ය කියලම නේ නවන ක්‍රමති අන්ට වන කියලා මා තත්වම දකින්නකම දුම කියන පැණිකමට අයින්ට පුළුවන් அஜ ீ கோ மா பா காலா දरी ධ්‍යपන ඉजीර ොல்லாம் තු හ பா அதை दोො க்රන්න ග அ ල්ෙන් ங்க ஆ ස அந்த පුළුවන්ந்த කියන ගේ ප पाස් அ කියන්නේදේ හැ දසගේ තිබුණ සල්ලගමය කියන්න ව लोग තිබුණला एक हम दै ्य में मद से खैरी नहींदी तो हारदाट िए में हटक तते पा ती जा आद कोली आप में मा मा है की पि कर है इंडिया प समा तीन माता है इंडियान गोगी आ विू न इंडिया है ंडिया में हमादाम तमा उकर आप राट ताते ंडिया को तीने ඒ නග ඉන්දිය ප්‍රවේ ි අම්්‍රරිකා ල්ල ෑන න ම බ ර ම ම ුතු බතුමට බඳද හට හැ සිදකැ ුතුන හැසයටට හසේ නබේ සංවාධයක් පක්ෂහෝ විපක්ෂව අදහස්කයන්න පුලුව. හැයි ඔබට ප්‍රශ්නයක් තේනනමක්‍රමේ පහැදිල්ිර ගැනීම සදා. ැකිල්ල ආකෘතිය වියහ අපි හරියට තේරුම් ගත්ය නැත්තන් අපිවෙන්න තැනකට බිහිත් කරන්නේ එසා අපිටක් අවුල කන්න දැන් අපි කොහෙන්න්ද ලෝකයේ පර්මාදර්ශයන් ගන්න වසඳ බඩවරම දහම එම හැකයවක්තියනවද මම මේ කතාවැතුරේ දකින්න පුළහන් මේ පරණ වාමාංශික දැන් ලෝකයේ සාමාන්‍යෙන් බෙදුම් රේකාක් ගේහුත් දක්ෂාංක දශපාලක දනවාද දශපාල කඳර ස මාංචක දශපල්ල කදර ද කදර මේ කඳර දෙක තමයි පැෙනකට දේශපල් දුෂටය ෙද කරන්න පුල බෙදුම් රේකා. අපි මේ කතා කර එක වමට බරයිඒවාම අපහු මේ සමාජවාදී දේශපාල දෘෂ්ිය ඇතුළේ පිහිටා මේ අපි කතා කරන්න කියලා කිවොත්ෙ මේ ගොඩනගපුර රටවලත්වත් මේ ප්‍රාග්න ස්සරහ මේ පවත්වාගරනන්න බැරුණනා ගොඩනගේ මිතරක් මේ ගොඩාග ලෙසිඇ පවත්වාගනය පිල්පත් ලක සංවාදයයක් තිබුණත් නෑ එබඳු මේ රක්තකයක් මැදනවේ දි මේ ඉන්නේ නෑ මකිවන්නේ සමාජවාදය ගොඩ්නැගීම නුත් ගොලේ ආධිපත්තයෙන් අපිට ගලවෙන්ට බැ කියලලා හි අපි කර කඩවල ැර මත්මයක් කියපු විදිට අපි යෝජනා කරන්නේ නෑ මේ ආපසු බරකරත් යුගෙට යන්න හරි මේ ලෝකයේ තියන ලෝක සබඳතාවයම් බිඳන්න හරි තාක්ෂණය පතික්ෂේප කරන්න හරි කෙලා ඒම එකක් නෙමේ මේ කියන් මෙන්න මේ ආධිපත්තයෙන් මිදීම ආධිපත්තයෙන් මිදීම සහ ඔවන් අටවන අපිව යටත්කර තබා ගැනීම සදා ඔුන්ගේ ආධිපත්වය ප්‍රාග්ධනය ආධිපත්තයට අමතරෝ යොදාගන්නා විධ යුධමයසාහ මානසික සහ වෙළඳපොල උපාංගෝලින් ගැලවෙන්නේ කොහොමද.ඒ ගැලවෙඩන එකත් එක සට නක්තිනවා. මේ මේ අපේ අභිමානය පිළිබඳව ස්වාධීනත්්‍යය පිළිබඳව අපේ ස්වාධිපත්වය පිළිබඳව අපේ නිදහස පිළිබඳ පශ්නය. ලෝකයෙන් විියුක්ත වෙලා ේශසිීමමල් වහලා එක ඇතුළ ජීවත්වෙන වගේ තාවක් නෙවේ මේ කියයන් තුර ඒ එක ඇතුළ නිරන්තර ගැටුමක් තියම ැටුම මේ සටන තීරණය කරන අපි නෙවෙේ. මේ අපි මහ පොදු සතුරාලෙ ස සලකන අධිරාජ්‍යවාද විසින් ඔන්තවමක මේ සටම්බිම් තෝරන්නේ තුර අපට සිද්ධ වෙනවා ඔවන් තෝර්ණ සටන්බිම සටන් කරන්න තමාර කලින්කිවේ ඔවුන් අපි දුරුවල කරන්න මේක ඇතුළේ බෙදංවාදී ව්‍යාපාර ඇති කරනවා ආගමික අන්තවාදී ව්‍යාපාර පෝෂණය කරනවා විධ ඒජන්ත සංවිධානහහා ඒ ඒ කහර මුදල් පෝප්ප කරලා එතු අපි එන මොකක් අපේ සටන. එතු මේ නිදහස පතන යුක්තිය සාධාරණත්වය පතන ජාතියක් ලෙස අභිමානය පතන මිනිස්සුන්ගේ සට මොකක්ද ඒ වලක්වොන එක. බිදුවාදී මරවුලෙන් මේ රට ගලෝ ගණ්ඩන. ඒක මේ පෑම් පහරකින් කරන්න පුුවන්ගොඩක් නෙමී. ඒ අප අභ්‍යන්තර සාමය ඇතිරගණන්ඩ අපේ රාජ්‍ය ශක්තිමත් කර ගන්ඩ. මහජනයා ඒවට පෙළගස්න්න අපි නුද්ධ කාේ මහජනයා ඊට රෙව පෙළගසීමක්ර දශ පන් වශී. මජන සහහිනතුවය අ කරන්නබ. රජ්‍යේතන්ට පෙළබෝ. එතකොට අපිත මේ පස්කු පහරය මත මත මතුවෙච්ච, ඉස්ලාමන්තවාදය පශ්නය තුර ස්ලාමන්තවවාදේ උපායමාගික දීර් කාල පෞත්්තග න්න පුළුවන් දේශපාල ක්‍රියාාවතියක ඉන්නවා. අපි දක්ක පවගගේ දස්සල මේ මළමනි ප්‍රශ්නය මුල් කරගන යම් ඒ අන්තවාද නායකෙන් කතාකරපු විදිිය. එතකොට අපි අපි ශෝක්ෂම අධරාජවාදීගේ ඔගුල පැටලෙන් හොඳන ඔවන් උත්සා කරන්නන්නේ සාමාන්‍ය මුස්ලම් ජනයාහ සිංහල ජනයා අතර ගැටමක් ඇති කරන්න ඔවන් සමාජයෙන් දුරස් කරන්න. තවදුරටත් සාමාන්‍ය මුස්ලින් ජනය පවා පිඩවට පත් කරන්න. ඔවන්ට ඔුන්ගේ ඔවන් පිලො ඔවුන්ට දුක් නෑ ගොදුරුවන්න පිළ ඔවන්ට දුකක්නෑ ගොදුර කිරීමේ ක්‍රියන් විතේ තම ඔවන්ගන්න තුර අතවාද සු පිරිසක් ලවව සමාජය ගැටුමක් කවුල ඕන. තු අපි අප සට නොක්ද පෙසර මේ පොඩිසටර නේ එක මේ මහාහ අද රජවාදී උමනාවකට එරෙව කරන සටින යන අපි අර මධ්‍යස්ස නුසින් ජනතාව දිනාගන්න අතර තම රතවද විුද නෙ ටෙේ මතය හදන් ුන් එක ොහු සුක්ෂම මරු දැක රජව දන්නන් අපිට පටල ගවා කිය උන්දන්නවා අපිට කොහු දුන්නම අපි මරගන්න ොන්ඩු හද පෙල්ලටදා ගන්නවා කියලා එ ඔවුන්ට ොන්දු හදල දන්නව තින අපට කොහු ේද පොල්ල දුන්න ඇැති අපි පොල්ලි තලාල හදාගන කොහෝලල් අනුවම්බරල අධරවජාදීෙන් අහල මේ තොන්ඩුව දල්ලද මෙම හරිදායනම් පනිින්න්නං කෙලා පයින අපි ඔව වන් විසින් අටවනු ගුල්වොල්ට අපි කොතුරෙනවා එතකොට ඒ වගේ අපි සටන මොකද කියලාට ගැඹුරු අවබෝධයක් නැත්තම් ඔවුන් පවිච්ච කරන ආයුද මොුවදදි කියලාට ගැබරු අබෝධයක් නැතන් ඒට ඒේව සටනක් දියත් කරට බෑ සෙන්නත මහත්තයක් කියන එක පූර් කොන්දේසියක් තමයි අරක මවැඩි නොදින ඇතුම තමයි අපේ අභිමානයේ අපි අධ්‍යාත්මක ශක්තිය අපේ ඓතිහාසික ඒ වටිනාකම් පද්ධතිය මත සබ්‍යත්ව උරුමය මත දෙපා තාගෙන ශක්තිමත්ත නැගෙ සිටීම ඒක තමායිඒ සටනට අවශ්‍ය මූලික කොන් දේසිය. වැනිි නෝදදින අඳුම ඒක නො සට පසොත් පලනි ටේදම වැඩි වදනු ශක්තිමත ඇ මිනිියහ ුද්දට සරන තල්ක කරන්න බෑ තුර ජාතියක් ලෙස ඒ සඳහා පෙළගස්සන්න එකට මනවභාවය හදනක තමයි සමාජ ව්‍යාපාරයක වගකීම. ැ ම ස්ක් ව ඉදාව ජාතික නිදහ සටන වගේ සමාජ්‍යපාර අප හෙම හදදුන්නේ මිනිසුගේ ඔළුව හදල අරර්කයන වෙඩි නෝදින ඇඳුම අන්ඳපු මිනිස් බලකායක් අපි හදල නෑ දැ මතරයක්ක් ඩ වන් පාවි කරන උපක්කෝමමාකු අපි දුරෝල කරලා ඔුන්ගේ වෙලද පොල වර්ධනය කරගන්න භාවිතාරන ප්‍රධානනාර්ථක උපන්ගේ ඇතමයි අපේ ආහාර සුරක්ෂිත්තාවේ බිඳ වට්ටනක්. හරි. කොට හමුදාවක් ඕනෙත් නෑ වෙන මහා විශාල ප්‍රා්ධන උපාග අවශ්‍යත්නෑ මේ ර තමන්ට අවශ්‍යයේ කෑමටික හදාගන්ඩ බැරි රටක ජනතාව මොන තරං අසරන්න නිවට ජනතාවක් බවට පත්වෙනෝද. තරන් සූක්ෂමූ වෙළඳපුොල උපාංගහර තිරගු පිටි පචලිත කරනු වී ගොවිතන කඩාවට සලස්සනුව ගොවිට ගොවිතන්න එ පා කරන දීර්ග කාලීන කුඩාහසා මධ්‍යම් පරිමාණ ්‍යාක්‍ය වරික වට්ටන තුර වෙළඳපුොල ඕන්ත් ඔවුන් කියන මිලට ඔවුන් හසුරෝණ ආකාරයට ඔවුන් විසින් දෙන දෙකාලා ඉන්ඩ අපිට පුර දන්නට සිද්ධ වෙනවා ඒ පදේට නටන්. තුර ඊට එහරීම සටන කියන්නමකද. මේ ආහරසුරක්ෂිත්තාව අනතුරට දාන සටනට ක්‍රියාවලියට එරෙහි සටන එ අපේ දේශය ගොවිතන ආරක්ෂා කරන්න ඔුන් අපේ දේශය ගොවිිය ආරක්ෂා කරන සටන අපේ දේශී ආහාර සංස්කෘති ආරක්ෂා කරනටන සංස්කෘතිය පචලත කිරීම සටම රට රජරජවාද සර රට මදන පුළුව හ බනතද මේ තනිතනි පුදගලයන්ට කරන්න බැන අපි පවුල කියින් පුංචාදයන කරන්නත් බෑ රටක් හැටට එකතු වෙලා හදාගන්න මහා ආයතනය රාජ්‍ය කෙනෙකට රාජ්‍යයට මේ කරන්න බයිද පැහම රාජ්‍ය රාජ්‍යත් ඔවන් උපාගයක් ලෙස ාවිතා කරන ඒකට විවිධ උපාගේ භාවිතා කරනවා. හමුදාමගින් බියගැන්නීම දශ්පාල බියගැන්වීම ඇතුලේ ඇතුලේ තීරණාත්මක සාධක මලදී ගැනීම යදි වසයෙන් රාජ්‍යතව හසුරුවනො මාජනයා සහ වෙළඳපුොල අපේ මනසාහස්විතරක් නේ හසුරුවන්. ඇතු මේ ගැටුම ඒ රාජ්‍යයටෙේ ගැටුමක් ලෙසත් යම්ම අවස්ථාවක පෙෙනෙන්ඩ පුළුව.ඒ මහසට රාජයටරෙ උසටනක් ලිසේෙන පුළල ොද මේ මේ ඉන්න ඒජන්තවරු මේ රටේ පාලකයෝ ඇති රජවාදී වූමනාටරුවනන් හැසිරෙන්න්නේ මේ පාලක සමඟග මේ රාජ්‍ය සමග ගටමක්කිනවා එක වලක් කඩ බෑ එතකොට ඒ ඒ ඒ හා ගැටුම කුමක්ද කියලා තේරුම් ගන්න එක. එකන සතුරා භාවිතා කරන ආයුද්ධ සටංග පරෝ ොවද කිය තේරුම් ගන්න එක තමයි මේ මූලි පූර කොන්දේය එක දන්නතුව සටනක් කරන්න බෑ එක දැන්නතුව අප ඉන්න තැනින් අඟලක්වත් උඩටේන්ඩ බෑ තත්වේ වෙනකර ගන්නඩබ. ඇතුල ගල්ල ෙල්ල ටල ඉවා කිය මනො ාවන යෙන්නේ ඒක ප්‍ර්නයක් න. මේ තියන ත්ව වෙනස් කරටර ආර්ථිකය අප වටපිටාව සංස්කෘතිය වෙනස කිරීම අපි විද ගැටු මොල්ට තල්ලු කරල. අපි අසරණ කිරීම ඒ ඒවයන් ගැලවෙන්ඩනම් සතුරවා පාවිච්ච කරන උපයි උපක්ක්‍රම ආයුද මොනක ලි දන ගඩු. සටනට කාට හරි වගකීමක ඇ ැ. සටනේ වගකීම කවද ගන්නේ කවුද සටනය පෙරමුණ කොහොමද මේක යන්නේ මොනවාද අයුද මේ ගැන අපේ හරි හරියට දැනගත යුතුයි අපේ හැමෝටම අයුද ලැබුණොත් වැඩක් නෑ කොහේද සතුරයින්නේ කොහොම සතුර ප්‍රාජය කරන්න කියන්න අදහස සහ ඒ දැනුම්මත් භාව අපි සතු නැත්තන් සම දේශපාලනය කියන විශේෂ ත්‍රැක් ඇතුළම විශක්ෂත්‍ර තුල ඔබට මට සියම් ආකාරයක එහි තිබෙන ගැඹුර සහ අර්ථය හරය සහ එහි ඒ දැන ගැනීම විශාල උපකාරයක් උදව්වක් වෙනවා මේ සටනේ දිචාව තෝර ගැනීමට අපි අදවසේ ටිකක් ශාස්්‍රියය පැත්තට බරවෙමින් අපට මොකද වෙන්නේ කියලා මේ සට නැතුල අපි කොතනද ඉන්න කෙනකත් අපි කතා කරමු අපට මොනවද වෙලා තියන්නේ කෙනක කතා කළමු මේ විරමි අ තුර රැදෙන් අප සම්ග ැතත් න්නද ස විස මගමක් ව ි හටහ සු හස හැසේ ේ ර්තමන්දශව න ියුත්ෙක මද ෙන තකකාව අපිය දස් ත ා කරම ගෙනෙ අප අර හොරට ජයිස්ත ම ප බඳ යියිඩ ආයිෝන්ඩ බෝම කාලෝසිත මාතකාගේට සම්බන්ධ වීම ලැබීම ගැන පමතුට වෙනවා මට වඩාර මත්්‍ය සය නහන්ට කක්න දෙකක්ී ගෙනවා එකක් නමයි මේ අරගලය sama aja sanya sanya karena pekananda ber api in api goddha em paste gilaang sama aja waji kanda t sad potota is bin tapi waji kan t peta dalam raja ka danndabu api wat raangkara paje ංgaraලා தජ හො උපාத்துකවරුගේ හැතිිය පෙන கிපු அ ගල නෑ කියල සමාජவாී கரை ඉத ල ී රදිය දැහම අප காග යට තාවද වි secara ජාව ප මෙක් බෝ මා ුවරගලයක් කියලා ති කියන එකක් සර අති රජවාදීගේ උපක්ස් මයක්ක් වෙෙන් ති අ වතන් බඳධර මාතක ුව මටන්න දේවැනි පස තමයි ම්‍යෝ මේ 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 පිරි මේ ඔය නාමිය තුනාමිය අපදාවේදී හෝ ඔය පාිට තා ්‍රහරය වැනි දේවල්ලෝල දී මෙ වැනි අධිරාජවා දී උපක්සම මේ රට තුළට එந்த ඒ තු අපේ නායක ෝ එගුල්ලොත ඉතා සුක්තුම පවත් වි අනු දෙෙනුවක් කියල තමයි හිටෙන්නේ මොකද දෙදක් අපිට ඊයේ වෙනකොට පැහලි එජාතික පත්තේ නාය තත්වය තවම වෙනස් දෙන්නේ ඔවු තවමත් ඒ තනතුරේම ඉන්නවා ඔවුට මහජනත්තාව රට රට වැැතිීෝ බි බහුතරයක් කියන ඔබගේ නායගත්සය වැට වැඩන්නේ ෙ බැං ඊීලගත දෙලා පහ වෙනකට මහින්දරජ ්‍රක් ස මහත්්‍යාව නායගත්සයටටගෙනවා දේශ ප්‍රේි සඳුව බසූ දෙද පහළව වෙනකොට වූ විස්පාතය බිඳවට්ට ගන්නවා ඊට පත්සේ ගෝටාබේ රාජි පක්ෂ පක්ෂ්‍යාවගේනවා දැන් අපිට පේෙනවා නාමල් දාාජ පක්ස මැත් සුමා ටීතර් පනිම ඩෝලින් දෙනවා මේ අපේ නිරෝධදානක්ටර මේේවාලින් හටල් ොලිං ගතා කනවා හම්බන්තට මා යිඩම් මං කොල්ලයක් සිද්ධ වෙනවා මේ කාලින්ං කාලෙට මෙගොල් ලන්ගේම පුරුපපොලින් උප නියෝජිසිව අපිට ගැනල්ලදාලා ස්තුදු පිපොටන්දලා අපිට දාලා ඒ අ රිත් ැ වොට ල නමයයක් විතර නාය වෙලා ීෙනවා කියයන්න මහසයෝ ඔය අධිරාජ්‍යවාදල්ක මේ නායකල්ද හැමෝම සූක්තමෝ ගණ දෙනුවත් පීන වනේද මෙකලගේ ගිනුම් ඒ රට පත්නන්නට තේතු ඕක නේදට මට ඕක පැහදිිලි කරගන්ඩාවත්ේ බමි බෝම සූතිය තුමට බින් හැට හයයි විසක ඇසූතන හැසට හැසේ නවේ අද වැඩසහන්න දේශපාල පන්ති කාමරයක් වගේ හැබැයි ට සේරලත මාත්ම ප්‍රශ් ගේ ප්‍රශ්නයට අපප උත්තරයක් ලබව දෙන්න සූදන වසඳ බඩ ත්මැගේ ල අවස්ථාවයිදී සේරලත මාත්මය ති අපිමට ඇමතුමට යන්නේ අවස්ථාව දෙන්න හයිබනෝට අයිබෝන් අ රෝෂාන් මාත්මය කතා කරන්නේ කොයි බල්ලතද ඕු රෘෂාන්මත්ම කතා කරු පාන දුරේයිබෝන් ඔබ සම්බන්ධලන්නේ කතාරන ප්‍රශ්ණ ඕඕ මේ පානතුරුන් ඇත්තටම ආරි සන්තෝසයි මේ ව ඇත්තටම මේ වගේ මේ මතුගාවක රම්බන්ධනය රැබීම ආරි අන්කෝටසයි මොකද හේතුව දැන් ඇත්තටම මේ රජය බලයට පත්තුගේ සවභාගගේ දැක්ම රටටගේන්න හම් හරි එතකොට ඕකේ ඇත්ත වශයෙන්ම මේ ආර්ථික සෞභාග්‍ය තනයි මට පේණදීට මේ දැක්මදිර දීන්නේ හරිද එතට දැන් අපිට ගැටුමදීනවා මේ අධිරාජ්‍යවාදී බලපෑමදී සිං අපේ රාටට එල්ල කරලා දීන ආහාර සෞ්‍යය හැම පස්සක දීම හරිද තැන් විග්‍රහ වෙන්නේ සෞක් මේ අපි සවබාග්‍ය දැක්මතික ආර්ථිකමසු ගොටලා ඇබැයි අපේ ජාතික වශයන්තියන සංස්කෘතික මිනිස්සුන් ගොට ගන්න වැට පිල්ලන්නේ ඇරිද ඒක හේතුව ඒම වෙනතිී එම දැනතත් අප සංස්කෘතික මෙ වචෙන් සූරාකාල දිරාපත් කරන තත්තර පත් කරලා තිීන වැඩපිළි වෙද උටඉන්දගෙන අපි නවගගේ දැක් හොන්න ය ඔ අ අන්න ඒක ඒක වලක් කරගන්න වැඩපිල්ල ෝගෙනෑ අපිට පේවා දැන්ට හ ොදසේ සදාචාර සබ්්‍ය සංස්කෘතික බිඳ වැැටම් ඇතුල ඉන්න ගෙන ආර්ික ද වුණ කොයන්න ය හරිද දැන් මේ මහත්තුරු දෙන්නා සහ ය අපි මේ ප්‍රශ්නේ දකින මිනිස්සු විදිහට මේමගේ සාකච්ඡා කරමින්ම විතරක් මේකට ප්‍රමාණුවත් නෑ හරිද අවු මේ සාකච්ඡාව ජාතික තලයට ගෙන්න්න ජාතික තලයට ගෙනල්ලා ජාතික තලයේ පොතු සරාවක් හදාගන්නුව පොදු සම් පොතු සම්මන්ත්‍රනයඇ යන්න පුළන්තැන්න මොකද අපේ මේ තිීන මතවාදය අධිරාජ්‍ය විරෝධී හරිද ඒ ජාතික චින්දනයක් ජාතිකත්වය ගොඩනාගා ගෙන ඒ තුළ රට ආරක්ෂා කරගෙන ජාති ආරක්ෂා කරගෙන ඉදිරිට යන වැඩපිල්ල හදාගන්න දැැ මේ අවශේෂ වශයෙන් කරන සංවාධ ගුණින් ඉදරක් මොකද අපිට උපායන් තින් ඕෝනේ අපි ජාතියක් විදියට අපි පරාදිීනනෑ අදරත් අපි ජාතියක් විදියට ොම ප්‍රඩලයි හ නමුත් මෙතනගේ ප්‍රශ්නය අප මේක හරිතනිින් අල්ල මේකේ දැන් අපේඒ එක උපයත් තමයි උඩින් යන ආර්ථික ව හදාගන්න ඕනෙ එක. නමුත් ඒක ඇතුනේ අප එකට ඇතුලත් කරන්න ඕනේ සංකෘති මිනිස්සු ැගිත්වන්න හො ද ො ආර්ික මිනිසුන් උඩටයනකොට සංකති මනිස්සන් ි මහ කොත් ැම යටටය සංකෘතති මිනිසුන් ඩටාරගෙන ක බැලන්ස් කරලා අධිරාජ්‍යවාදීන්ට එරයිවසහ ජාතියකට ගොඩන කල අරිතනට කියන තැන හදන්න. අප පල සංවිධානය අහදන්න වෙනවා මේ වයෙන් කර කියර බලාොරස නද පහැල. බම සොතිකාරන පැලේ බිද හටහ විසකය සුතන හැසට හෙසේ නවේක් බැරුම් ප්‍රශ්නක පැක්මත න මේ සැර හත්ම දැ තන තම මගේ ප්‍රශ්ය ඔබට හ ෙට කක්ටම යිතියාසේ සත් හරගනට තිබූ නැද කවරත් ඇැ තුර වාමාංශක දේශපාලනය සමාවන්න කඇතුල අප කොහෙදගම හැටියට පි පිණ හිටපු කණ්ඩෑම්බලට මේ දෘෂ්ටියය ගැටලුවක් තිබු නද. අපි හෙමුණේ ඒක කතා කරලා ගියුත් අප ඉතිහාස අනාගතයති මේ වරදිනතෙන්හතා ගන්න පුුව උන් කැමති පාරදුරෙන් කතා කරපු මහත්මයක් යපු තැනිින්ම පටන් ගන්න ඇත්තටම අපි අදා ආරම්භ කර යුතුයි සමාජයක් හැටියට ජාතියක් හැටියට නව නිදහස් අරගලයක් ඒක එලිය සමාජයේ නිර්මාණය කරගන්න ටෝන මඟර ල්ලොත්ව ඉන්දයාන ජතික ්‍යපාරය ඉදියානු ජාතික සංගමය විසින් කරපු මෙහවර ඉන්දියාවට ඉන්දියාව කියට රටක් තිබුන්නේ තිහාසේ කවදාකොත් එක්දා අටසය පනස් හතේ ඉංග්‍රීසින් තමයි පාර්ලිමෙන්න්තු පනතකින් ඉන්දියාවගෙන් රටහදන්නේ. ඊට පස්ස ඉදියානු ජනතාව හදාගන්නවා එක්දා සටසේ අසු පහේදී නව ඉන්දයානු විමුක්ති ව්‍යාපාරය මේ සුද්දදාට කරලයින්න මේ අප ගොඩන්නේ කොමද කියෙලා ඒ එකට නායකත්තය දුන්න දීර්ඝ කාලයක් විශාල ප්‍රමාණයක් ඒගේ අපි එවැනි ජාතික විමුක්ති ව්‍යාපාරයක පහස නොල බොපු ජාතියක්. ඉනිසා අද තත් මේ රටේ තියනවා යටත්විච්ත විරෝධී නිදහස් අරගලයක් කරන්න. එඒක් කරන තාකල් මේ ආර්ථික ජයග්‍රහණය ර එතුමකිවගේ ආර්ථක ජයග්‍රහණය ැබීම තුළින් පමණක් ජාතිය පෝෂණය වෙඩි නෑ. ආර්ථික සාමාජික දේශපාලනක සංස්කෘතික කියන කාරණ හතරෙන්ම මතුවන්න නම් එවැනි ජාතික ්‍යාරයෙක් සාකච්ඡක්. අ නිසා දේශපාල නිදහස අපට තවම හරිහයටහත්පත් කරන තියනවා කියල මගේ විශවාසයක්නෑ ආර්ථික නිදහසට ලැබිලන දේශපාල නිදහසට අපට හරියට ැිනත් මේ ගේ බලපම් කරන්න බෑ සංස්කෘතික වශයෙන් අපිට එහෙම නිවැදි ෘ්ටිවාදක් අපි ජීවත්වෙන්නේ අපි මහා සභ්‍යත්තයක මිනිස්සු කියන්න අපි දන්නේ නෑ. ඒ නිසා සාමාජික වශයෙන් ගත් හමත් අපට අපි අතර තියෙන අනඔන්නේ බැඳීම්. මේ ආර්ථිකමය කකාරණ එක්ක සහ වෙනකුත් මේ ඇති කරලා නිර්මාණය කර තියන ගැටුම් විසින් අපි අතර සම්බන්ධීරණය කරලා තියෙන නිසා ජතියක් හටියට මෙන මේ මිත්‍රත්වය ගොඩ්නගෙන්න්න සහෝදරත්වය ගොඩ්න ගැන්න ජතිය පෝෂණය වෙන් සතුරා වටහාගන්න සතුරු සටන් අඳුනාගන්න අන්න අව ජාතික මුක්තිලලා පාරැකක්ෂේ. අන්න එකක අපි අර. සතුරාගේ ආහාර කලින් ජැපෙන මනසාපයෙන් අයින් කරගන්න පුලුවන් සතුරාගේ ඇඳුම් පැනඳම් සතුරගේ දේවල්ලින් අයින් වෙන ක්‍රියාකාරකක් අපිට ඇඳු පෙල්දු කැම කලි මි කග නැ. මීට අවුරුදු දෙදස් හයසිකට කලිනුත්. අපි ලෝකේ අනර්ග රද මස්ලිම් රෙද්ද පුත්තල මේ හදපු ිනිසුක්ේනි හැදුවේ ඒක චීනයේ ඉඳල්ලා ගෙනාපු සේදසාහ ලංකාවේ කපු පිළි එකතු කරලා හදපු මස්ලිම් රද ෝකේ වෙනත් තැන්වල කතාරපු රෙද්ද. රදදිහ ජාති දන ප රද දන්න අනු රත කිය ලාලද මදන්න එක්දක්ම මතක හටර ගොත් ක්දක්සමසය හැත්ත හත පස්සෙේ ඊට කලින් අපේ සරටදේ සිරි අප කියල අපි කොචර ෙද හැදුවද ෙදක් ෙනාවන්න නමුත් හැත්ත හතේ විවෘරත අර්ථක කල දස් කරයිම් පසේ පොලිස්ට ල පටගත්ඒතමයි ලොකුම වටිනාගමගේ ලි හැටගත්තේ සාර පදති හට අපි ගත්තේ ඒගේ වැරදි ඒවා ඒවලක කිසිම් සීම සහිතකං එක්කා අපිට හරියට ඒ හොඳදේ ගත්තනම් අපි මීට වඩා වෙන තැනකට මේක යනවා අපි එක්දස් නමසේ හැත්ත ගනන්වලට පෙර අපට මමාණවත්ල සැරදි හදා ගත්ත අපි. අපේ සිමන්දිරි අපිහදා ගත්තා අපේ රසාාන ද්‍රව අපි හදා ගත්තා අපේ ටයිර අපි හක්්දා ගත්තා. අපි බොහෝ දෙ හදා ගතේ සියල්ලා පිහත හැරියයා ලාබෙට බඩු ගන්න පටන් ගත්තා යිද ඒවැනි සංකල්පකට මාරුණයන් පසේ දැන් අපිට මෙවා එක සැරේ අතහරන්න බෑ. ඒ නිසා මේ අතාහරෙන්ම් දීර්ග සංගායනාවක්. දීර්ග සමාජ කතිකාකර පන්දුුර මහත්මැකව වගේ ස්නව ජාතික විමුක්ති ව්‍යාපාරයක් මේ අදත්වි්‍ය විරෝධී අරගලය අරගලයට ජවය සපයන සමාජ ්‍යපාරයක්ක් නිර්මාණ කර මේ ආ්ඩෝගින් කරන්න පුුව වැඩක්නවේ මහ ජතාව විසින් එකතු වෙලා බද්ධමතුන් එකතුල නිර්මාණය කරතුව්‍යපාැ බතුමාව කතා ඇතුලේ තව තැන කමියෝ ඉටක් වෙනනදැ අපි පෙළපොත්තුල්ට දාල අපි ඔකොටෝම වැඩේ හරි හතලි සට අපට වැඩේ හම්බුණ නිදහ හම්බුන තැන හි නිද පිවරවා හතර ප රන්න ස් වන දැ. පුළුවන් දෙ අපි පූර්ණ වශයෙන් අපි දැ මේක පිළිගෙන ඉවර නැද්දම අපිට හම එකක් නෑ් දිනන්ඩ දෙයක් නෑ නිදහස ලවාගේ ඉවරයි කළ එක තැන අපි තියල තියෙනනේ උතුමා කියනකට වෙනස් කතාවක්නේ ඔබතුමා කියනාකාරයටට අපේ රටේ පාලක අපට බොරුවා සත්‍ය බවට පරිවර්තය කරලා තියන්නේ මං ඔබතුමාට කියන්න ගද්ාසමසය හතලිස් අටේ අපට දෙනලද නිදහසේ අවසාන වගන්තය නිමකරේ කොහොමද කියලා දම හැතද නක කටාලකර දසහකට පින්න න ඒ එක නිදහසක් නෙමේණ ඩොමීනියන් තත්ත්වයක් අපට ද අපේ ගරුමක්කාරයයට අප ෑමෙන් රාජපද ප්‍රාප්තවන් ද මැනවයි ඇගෙන පරිදි නැතත අපට ද අපේ උරුමක්කාරයන්ට ද අපරමෙන් රාජපද ප්‍රාප්තවන් ද මැනවයි ඇගෙන පරිදි. මේ රාජාගඥාව තුල්ල කටයුතු කරන්න උඹලට බලය පවරනනා කියලා තමයි ලියවිල් අවසගක දිගවාක්‍යය ඕන කරනකට ගිහිම්. ඒ හි ලන්න පුලුව ක්දනසේ අත අටේ ඩොමීනියන් ගියවසුම එක සමරන් ඕන දෙද එක සමරන් ඕොන දෙයද වහ එත්තේකයි. එක සමරන් ඕන දෙයක්ද. අප අදරත් සමරනවාන ජාතියක් හැටි අපි කොච්චර අද බාලයෝද. කොච්චර නායක යෝ මෝඩද. කොච්චර නායකයෝ පොඩිද තවමත් එදා එක් දාශමය හදලිට පෙවරවාර මාසේ හතරෙන්ද දුන්නේ සෝල්බරි සාමකෙන් නෝනගේ උපන්දිනය සමරයම උත්සවේ ගත්ත . ල් ිසාමගේ නොනගේ උපන්දිනය සැරීමේ උත්සවේ තමයි අපට නිදහස දෙන්නේ කේක්යි කැල් කපනටඒසා ඒ අපි තේරුු ගැනීම අපේ විශ් විද්‍යාල පදධතිය උගතුන් වා කතා නොකිරීම මොනතරන් සාපාධී පරාධයක්ද. සාපරාධී අපරාධයක්ද. මේ ජාතිය මෙසේ මෝඩ වෙලා අන්ද වෙලා යන්න හේතුව මේ බොරුව මේ මිත්‍යාව සත්‍යයක් බෝඩ පරිවර්තනය කරන එකයි ම කිවේ අනිවාර්යම ජාතික විමුක්ති ව්‍යාපාරයක් නව දහස් අරගලයක් නිර්මාණය කරන්න ඕන මේ සියලු ප්‍රශ්නෝලල්ට උත්රස් ැන දශපාලන සමාජ සංස්කෘතික ආර්ථික සියලු කරණාවලින්. ඇෙන්ට නම් මේ ජාති ඇස එඩනම් එවැනි ජාතික විමුක්තිව්‍යාපරයක් ආරම්භ කරන්නවා එවැනි සාකච්ඡාවක් අවුරුත්තු නාතරකරට තුලේ ඇන්නට ඕොන හං එතකොට අලුද්‍යයක් මේ පොලවේ ඇති නි සංවාධයේ භාවිතයක් බවට පරිවර්නය කරන්න සංවාධය භවි ද පසන් න්ට මත්ම පි ැ ද. මේ කඇති දැන් එක තැනක ප්‍රශ්ණයකුත් මතු කර අපට දැ එක කවද විශ්වාස කරන්ද මේ කියන කතාව ප්‍රධාන බලට තර ආණ්ුත් කියන පාලකුත් කියන නායකුත්් කියෙන සමට මීටරඩ හඳදර කියනවා අපි ඉතිහාස දක් මීට හඳදරගේ පවස්ාව ද මේවා යුත් දැන් අපිට කෞද මේ සටන ඉන්න කෙළ හඳරගන්න බැඩිකමක් බැරිකක්තියෙනවන්නේ එනිසා මේ වෙන විට ඒ විශ්වාස බංගයන්ටික ය කොහොමද සකස් කරන්නේ කවුද මේට වගේ යුත් බහෙමයි ගමග පැත්වා මේක ඇත්තටම මේ අවපේසෙන් ර සිෙල් මහත්තයක් කියන නමනි දහස් සටන එමනැත්ත මේ අධිරාජ්‍ය විරෝධී අරගලය කියන එක එක අනාධිමත් කාලයක් ලෝකය පුරා ඇසිදුවෙන් අරගලයක්. මිනිසුන් සියදහස්කන ජීත පරිති්‍යයක් කල තින ජයග්‍රනනාත් කරන තින වැඩි වසෙන් පරජයන් අත් කරගනතවම මේ ඇවිල තින ගමන විලති ්‍ර මාර මන් ඇමති මේ තකඩඩක් සියුම් කරණ කතා කරලා අවබෝධ කරගන්න තැනට එට පළමුවා. එකන්නේ මේ සටම්බින් අතුරින් ම විශ්වාස කරනවා සන්රසෙල්ලත් මහතැකිවත් වගේම. මේ සංස්කෘතික පෙරමුණේ සටන තමයි ඉතාම සූක්ෂමසා ඉතාම ප්‍රබලසා ප්‍රමුකතම සටන.කද මේ පුංචි මිනයෙක්හදන දුරුවල මානසිකව දුරුවල මිනිෙක්හදන තමා ගැන තමාගේ සබ්‍යත්තය ගෙන අඩම්බරයක් නැතිභිමානයක් ඇති මිනිියක් ැදුවම මයි කොලිකාරෙක්ලස වාහලෙක්ලස ීර්කාල්ලම පවත්තන යන්න පුළුව ඇති එනිසා ඔවු ප්‍රමුකතාවයදන්න ඒකටඒක අපට පේනෙ නෑ එක බ සූක්ෂම ක්‍රියාවලයක් ඒවා මුරුදු අවිම පොඩි උදාහර දෙගතුනක් කියන්න බතුමාට තේරෙන ඔවුන් දන්නවා අපේ නකොල්ලි සාමී එදා මේ මානසික වහලෙක් නිර්මාණය කිරීමෙන් තමයි මොවුන් සදාකාලෙක යටටත් කරලා තියාගන්න පුලුවන් කියන ප්‍රකාශය කරන්නේ නිකං යුද සැනියෙක් විදියට නෙවෙේ මේ මේ ි්ටාචාරය ගැන ගැඹරු අබෝධයක් සයිහිතව එතුකොට අපි ශක්තිය තියෙන්නේ කොයිද අපි දන්නඕනේ මන්තරකායර චිත්‍රකථාවල තියන්නේ මන්තරකාරයගේ පණ තියෙන්න වෙන සතෙක්ගාව ගිරවක් හරි මොකෙක්හරි තු මන්තරකාය මර්ඩනන් අර ිරිව හයා ගැන ගගේ කකු ලක්ර බෙල්ලක් කරරි කඩන්න ඕන කියලලා? ්‍රගතාවල පොිකාල අපි කියවල තිය තර ඒවගේ දන්නවා මේ සිිෂ්ටාචාරය ශක්තිය තියෙනෙ කොතනති කියලා ඔවන් දන්නවා අපට වඩ ඕුන්ට ඔවන් දන්නවා මේ රටේ පවුල කියන සස්ථාව මේ අම්මාගේ භූමිකාව මෙකාරි සූක්ෂම එක පාර විශ්සස් කරන්න බැරි තරමට ඔවුන් අපිට ොඩා දන්නවා එතකොට ඒක මත තමාඒ මේ ම සමාජයේ රැකිලාතියෙන් මේ අම්මා වටා තමයි මේ මහා සමාජයම රැකලතිෙන්. මේ අම්මා ලෝකෙ කොහෙවත් නෑ. ම පුද්ගලික අද්‍යයනේම රටවල් ලෝකයේ තිහාතතිලෙ විල තිනවා ඉගෙනගෙන තියවා රසාල් කල තියනවා පොතපත කියවල තියනවා මේ හැම දෙයකින්ම මම ඕනෑම තරක වාද කරනවා අපේ රටේ ඉන්න අම්මා ඒ යසෝදරා පරපුරේ අම්මා ලෝකෙ කොහෙවත් නෑ. දරුවන් වෙනෙන් පවුල වෙනුවෙන් ඒ තමාගේ ජීවිතය තමාගේ ඒේ දහඩිය කඳුලු පරිත්‍යාග කරලා ඒ කරන භූමිකාව ඒ භූමිකාව විසින් තමයි ඉතාම දුෂ්කර තත්ත්වන් යටතේ පවා මේ සමාජයට ශක්තිමත්තු පවතින්ට පුළුවන්ගොමින් යම්මාගේ භූමිකාව ආර්ථිකය පවා අපට නිහ අධ්‍යාපනය කල එකක් තිබුණට නිදහ සධ්‍යාපනයේ ප්‍රතිඵල ලබාගන්න ඒකටඒ වර ප්‍රසාධය බුක්තිවිින්ද අවශ්‍ය මනිියා හැදුවේ මහා දරිදිත්‍රාවේ ගිලිඉන්න පවල්ලොල පවා එතැන්ට දරුව හරන්න්නේ ගමේ දුෂ්කර පාසලක දරුවෙක් වෛද්‍යවරේ ිජදීරුව කල මේ සමාජයේ මහා භූමිකාවක් අත්පත් කර ගන්නේ අරකන අම්මගේ භූමිකාව ඇතුළේ. ඔවුන් එක දන්න එන ඒ පවුල් සස්ථාවට ගහන් ඩුවන. ඔබතුමා විශවාහස කරන්න පහුගිය කාලය පුරාම විශාල උත්සාහයක් ගත්තා මේ අධරජවාද විධරාජනවන සංවිධාන්මය එක උදාරයක් ය ඔවු කොච්චර සක්ෂමති කියල තේරුම්න් ඔවුන් පනතක් ගෙනවා ගෘුවස්ථ පචණ්ඩත්වය වැලැක්වීමේ පනත. බැලු බැල්මට හරිම සුන්දර අදහසක්නේ ගුවස්ත ප්‍රතන්ජත්වය වලක් අණඩමේ ආදැන්. එහෙම පනතක් එක්තරා කාලයක ගෙනාව දෙදහස් පහේ අප සමහරදයවලට හැපිල හැපි ව යිවත්රා නමුත් දැන් ඔබ විශවාස කරන්න මේ නැවතවටයකින් ආයිතය පනතර සංසෝධන ගේනවා මොකටද.ගේන්නේ පවුල්ලොල අපේ රටේ මේ මව, පවුලේ පියාගේ බීමත් කම හෝ වෙන කිසිදුහෝ දුරුවලකමක් නිසා හෝ අපේ රටේ පවුලින් සසියටට තියක් විතර එවැනි ගැටුම් ඇසු තමයි පවුල් ඇරගෙන යන්නේ. උතුර මේ පනතිෙන් දිරිමත් කරනවා පොඩි හරි පවුලේ ආරවුලක් හැදුනම හැකික්මනින් පොලිසිරකිල්ල පැමිල්ලිරන්න. නඩු දම්මන්න ස්වාමය අතරකුට අරගල පොලිස්කූඩියේ දාන්න. දරුව වෙන් කරල අනාතනිවාසකට බාර දෙන්න. හැකික්මනින් දික්කසාද කරෝල මේ පවුල වෙෙන් කරන්න. ම දිරිමත් කරන්න ගවස්ථත පචට්ඩත්ව වැලැක්වීමේ කිය ර ොම යුක්ති සහගත ලබලේ ගහල එක ඇතුළ තියෙන්නේ එක පවුල් කඩා ඉරවීමේ පණතක් හරි ඒ ඇතුළ දිරිමත් කරන්න වෙන්වීම ගැටුම හරි ඒ අතර දැ තවත්යහපත් කියල දෙයක් පේල තවත් පටතක්නවා මොක දේ පරති තියන පවුල්ේ දික්ක සාද නීතියට අදාරව දැ දික්කසාධ නීතියට අනු රටේ ප රට න ත න තු ද ළුව. දෂ සාගතාත් තැරැෑම ලිංගික දුබලත්වේ සහ අනාචාරය හැසිරීම ත දැන් මේ අය සංසෝදය කරලාගේට හදනවා මේ පවුල්ල පෑහෙන්නෑ කියලා බිඳුුණු පවුලක් එකතු කරන්න බෑ එහනම් දික හදන්න අවසර දෙන්න. එකන මේ පවුල් කඩාහිරවන අර මවගේ භූමිකාව අත්හරින තැනට මව පොළඹුවන්ට මේ සියල්ලු දුක දරාගෙන මා කියන්නේ නෑ ඒ යුක්තිසාගතයි කියලා මවගේ කැපකිරීම නත් මේ යිතිහාසික ඒ යසෝදරා භූමිකාව ඇතුළි තමයි මේ රට මේමාරි ඉතුරු ලතියෙන්නේ. එතකට ඒකට ගාපුවවාම අපි හරගාතෙන් වැටිනවා ඒ එකයි මේ විධ සූක්ෂම මහජනයත් නොදන්න පාලකයොත් නොදන්න සමාර ගො ඇමතිවෝ ඒවා අරගෙන අප සම්මත කරන්න බොම හොද දේල් කියල දික්හතුවන එක හොඳ දෙයක් පවුල් කඩා හිරෝණය එක හොඳ දෙයක් ඇ අසාන අරමුණ තමයි මේ අපේ අර සංස්කෘතික. ඒකේේ මිනිහා දුරුවල කරන එක පවුල දුරෝල කරන එක සමාජයේ දුරුවල කරන තවදයක්ක් කිය නවුගේ තව සක්ෂමකුවන්තරයක් ඔොන් න්න මැකෝල දන හිටියා මේ සමාජ පවුල සහ තවදයක් මේ සමාජයකට බැදරතියා ගන්න. එතමයි සම්බුධ ශාසනය මහා සංකරත්තේ මහා සංගරත්නන්නේ නැත්තන් මේ ශාසනය පවතිීන්නෙත් නෑ දහම පවතිීනදෙ නෑ අවසාන මාජයේ පවතින්නෙත් අවු එක දන්නවා. තුර ඒකට පහර දෙන්න. මහ සංගරත්තයට පහර දෙන්න ඉතා සක්ෂ ොන්ර ක න්දු ග බෞද්ධ න්දුරග ත්න සමටමහා සංගරත න්ඳරගන්නිත්ත ධර්ම විකෘති කිරීම ඉඳල ඉතිහාසේ විකෘති රීම දලා බෝ විශල අරමුදල් යොදෝල ශූක්ෂම ය අපපතික හරි ස්මන් වහන්සේලාට විධ චෝදනා එල්ල කරන සමාජයේ නින්දාවට අපවාදයට ලක්වන ගැටුම් ඇතිකරවන ඔය රංජෙන් රාමණයක මහත්මය වගේ අය යොදාගෙන හැරි. දෙැම පොඩි උදාහරණයක් සමහරදේවල් මාධ්‍යවල කියන්න තමාරුයි එකන්නේ පිරිවෙන්නනොල. පිරිවෙෙන් ල කොඩා ස්වාමනයටු ස්වාමීන් වහන්සයල් වාන්සලාට වෙනත් වැඩිට ස්වාමෙන් වහන්සේලාෙන් කරදර තිබෙනවා කියලා මතයක් අදලඒ පිරිවෙන් අධීක්ෂණය කරන්න ඕන කියලා මතයක් කදන්න අදන නීතියක් කදන්න අදනවා. මොකක් දෙකින් කියන්නේ. දරුවෝ ශාසනයට භාර දෙනයක පිරිවෙන්වලට දරුවෝ යවන එක වලක්වන එකක්මි පිරිවෙෙන් වොල දරුවන්ට කරදර වෙනවා කිය එම මතයක් හැදුවම ඒක නැති කරන්නන්නේ කියලා නීති පද්ධතියක් හදුවොත් ාත්‍රනයක් හදුවත්මොද වාසාන මේ අපි සග සමාජයේ ඉතා කෙටිකලකින් සිනවෙලා වසංවෙලා යනවා එතකොට ඒක තමයි අර අ බොහොම මුූන්ද යයි යහපච්චයයි පෙනෙන්ට රණ ගෙනල්ල එක්තරා රාජ්‍යනව වන සංවිධානයක් එක්තරා කාලයක වෛද්‍යවරු අධිකරන වෛදරුම් පහ පපුුණ කරන්න උත්සාහයක් ගත්තා එක යටින්තාම යනවද බම දන්නේ නෑ එක කුඩා සාමන එර නමක් බඩරිදිලාවත් ස්පිතාලිට ක්ෂාවට ලක්රන්න ඕන මෙනත් වැඩිට ස්වාමින්න් වහසේ නමක්කට මොනවාරි දෝෂයක් අපචාරයක් කලා කියලා පටලවන්න පුළුවන් වන දියට පරීක්ෂණයක් කරන. තොර එහෙම මතයක් ඒ කුඩා ස්වාමින්න් වහන්සේගේ මනසතුලා හදනවා. ඒ ඒ ස්වාමන් වහන්සේගේ දෙමවපියව තුලා හදනවා. තුරේ ශසනයටට දරුවක් බාරදීම වලක්වන්න මේ බිඳීම ඇති කරන්න ඉතාම සෝක්ෂම කළුවන්තරනයක්. ඒක මෙරට කීයෙන් කීදනාදයකුමන්තරය ද එකට ඒේ වටනක් කරන්න. එකතුර මේක අපි හිතන තරම්. සරල්ල සුගම සටනක් නෙවෙ. මේ අපේ අර වෙඩි නෝදින ඇඳුම මේ දියුණු සංස්කෘතික සත්වය විිනාස කරාම ඔහු දුරෝලයක් කරම ඔහු පිංචි කරාම ූ අගුටු මට් එෙක් කරම ශිෂ්ටාචාරයේ විසින් අපට ඇඳු වැඩි නෝදින ඇඳම ගලෝපෝම අපි දුර්ුවල සතුරාට නිරාවරජන වෙච්ච මිනිහෙක් සමාජාතද පටම ඒසට ගැටලුවක් මතුව නොද කැද. අපි මේ ආර්ථිකය ඇතුළෙම අසීලාචාරය අිනය වගේ දෙවල් වය වැඩනු වර්ධනය වෙනවා තුට එක එකකින් ඉඩක් කම්බෙනව දැන් කිසි අම්මා කාරයක දැන් සමාජ දුරා හෙල ගහිලා තින පරද හ ිලතින ප්‍රජන්ඩත්ව හළ හිලතිවන කර අනනිකා වියසන්න බෑ ස්ත්‍රීද ප්‍රෘෂාද අනෙකාද වර්ගය දියවසන්න බැපත මේ සීමාවන් ඉක්මවා යන නොහික්මුණකම පාලනය කිරීම සඳහ නීති අවශ්‍ය නැද් ී ඒ සම්බන්ධ විවාදයක් නෑ හැබැයි මේ ඔබ කියන ඔය සංස්කෘතික වසයෙන් පිරිහෙන මිනිහා හදන්න ඒක අපේ සමාජයේ අභ්‍යන්තරය අපි අපිමත් සමාජ ක්‍රියාකාරිකයෙන් එතකොට වැඩිහිටියන් උගතුන් ඒසිලු දෙනා වග කියන්න ඕන ම්යම් සමාජය පොදු මිනිස් සුන්ගේ දුර්ලටතාව පිළිබඳ. ඒකත් නිරන්තර මිනිසා ජීවත්ත සිටිනතා කල් තියෙන අරගලයක් වඩ හොඳ මිියෙක් වන්න කහමද පන්සිල් රකින මිනිෙක් සිිල්පද පහම බයිනම් හතරක් රකිෙන මිනිියක් ඇත හතරනන් රකින්නෙ කෝහමරරි පහ රකින්න්න ඕන කියල උත්හරන මිනි. එක නිරන්තර සමාජයේ ස්වභාවික මිනිස්කමේ අරබල අරගලයක් අපේගේ රටක්වත ගත්තත්ේම ඒෙම යම්කිසි වටිනාකම් පදධතියක් ඇල ගොඩන ගචක් සමාජයක. ල දශ් යක්න ති එක රන්ත්‍ර සදා කාල කාර්ගලයක් අපිහමදෑම පන්සල් ගන්න උසාරන පන්සිල් කටනවා ඒත් අපි පෞද අඩත් ගන්නවා අපේ බෞදධ දර්ය තුළ ක ඉග තින කොට නිරධදි කරන්න උසාකරන අවසාන මැරුණු පන්සකූල දීලත් ඒ අප පන්සිල් ගන්න මේක ඇතුළේ ඒ නිවැරදිකිරීම යන්ත්‍රණය පෙළම්බීම යන්ත්‍රනේ තියනවා. දරල ාව අතර තියෙන. ඒ තර දරඇතුල ිට දැම තුම උත්තර කම ිවාස කන දැ මිනිස් මේ ධනවාදේ හැසරීම මේ නිදහස් ආර්ථකය හැසිරීම් නොනින්මන ආශාවන් මිනිසාට මිනිසා තුළ වගා කිරීම දැතුවර දැන් සවලතමහත් මේක දැ සංස්කෘතික අභාවයට යන්න මේ බල පැවික හොදැ. ඉදා සාහිත්‍යලෙ වුනේ දරුව හැදුනේ බෙදාගැනීම ආදරයකිරීම වැ බොහම ගැඹුරු මානුසය සකල් පැතුලෙ තමයි යාය හැදුනි වැඩුලේ. ඇ මේ මේ ස්වාදී නත්වේ පිළොද කතා බහම අලුත් ලෝක තයන ප ජාන්ත්‍රවාදය පිම වාී අයිතින් පතින ඒ කතාබා ගැනූතන කතා බා. එ ඒවිතරක්න මෙ සනිවේදන ජාලා වේගෙන් තොරතුරු ඇ මේ කොහමද මේ සංස්කෘති අභාවට දැක පුතුමාක් කියරට භාාවක් නිසාගේ සටන ඉන්න කෙනගේ අබහාවේ සිද්ධ වෙන්න්න ඒ අහවට බලපැයකහම. ලකාවට ප වශය. ලංකාව ගත්තොත් හෙම ගමගේමාත්මයා මේ සමාජය තවමත් හැසිරෙ වෙන්නේ මේ රටේ නීතිරීති පද්ධතිය ශක්තිමත් නිසා කියල අපි හිතනම් එක පට්ට මෝඩකමක් මේ රට මෙසේ පවතින්නේ මේ රටේ සංස්කෘතික විශිෂ්ටත්ව ය නිසා අපේ වැඩි හිටට සලකා මක් හෙටි උදහර නැගන්නම් අපි බස්සකට ගොඩ වුනොත් අපි වාඩිවෙලා අඉන්නකොට ුරි දුබල කෙනෙක් ආව උත්බසකට අපි නැගිටලලා ඉඩ දෙනෝ. එක කොහරි නීති පොතක තියෙනවාද ඒ ආෙ කොහන්ද ඒක තමයි සභ්‍යත්ත විඤ්ඥානය කියල කිය එකයි සපේ සභ්‍යත්තේ වැඩිහිටට ගරු කරණයක දරට අදරේ කරණයක ගහටකොල්ට සතාස උපාවට අදරය කරනක ඒ ආව අපේ සබ්‍යත්ත විං්ානය අන්නේ සභ්‍යත්ත විඥානයේ විනාශ කිරීම සඳහා තමයි ඒ ර්ග ැලු ඉග්‍රී ලංකාවතුල හැදවේ. ඒක ම අර්මැකොලිසාම කියන්නේ මත් ගස්තු ගල න ට මත තිවන මට ඉදග න යිති ඇත්වන වගේ ආර්ගක කරන්න ආර්ගක කරන්න දුපලට දිල හ ර්ග යනගකිත්. ඒ සබ්්‍යත්ත වි්ඥානය ආේ මේ නීති පද්ධ තියෙන්නේවෙයි. රටක් හසුරුවන්නේ අධසිහස්තයක් සේ පවතිඉන්නේ මෙන්න මේ සබ්‍යත්ත විඤ්ඥානයඒ පරපුරෙන් පරපුරට උරුමණ එක. පරපුරෙන් පරපුරට උරුමණ එකක්. අපේ අම්ම භාගයක් කාල. භාගයක් දරවා වෙනුවෙන් ඉතුරු කරන්නේ. භාගයක් කාලා තමන්ගේ ස්වයම් පුෘරෂය වෙනුවෙන් ඉතුර කරන්නේ. භාගයක් කාලා ආච්චි මනපුරාාවණුවෙන් ඉතුර කරන්නේ. අපේ රටේ අම්මල එහෙම කරන්නේ පරපුරෙන් පරපුරට ඒ අම්මලා උරම කරගත සබ ඇත්තවවිජා නිසා. ඒක තමයි අරාපේ වසඳ බන්ඩධර්මහත්නයැකිවේ ය සෝදරා පරපුර. ඒක ලංකාව විතරයි තියන්නේ. ලෝක කිසි රටකරනෑ තව උදදාාරනැකි වුවට. අපි දැන් හිතනවා අප තමයි ලොකුවට මේ අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනය දෙන මේ රට අපි දැන්තමයි හොඳ ඉග ෙන දයන කෙල නෑක වැරදි. මේ ආසියානු කරේ පමණක් මේ ලෝකේ ම ගත්තත් මහජනතාවාතට සාක්ෂරතාවේ ඉතාම කියල මට්ටමක දීර්ඝ කාලයක් පවත්තා ගෙනපුර රටක් ලංකාව. ගේ නිසා ඒ සාක්ෂරතාවේ තිබුණේ අ අපේ වසන් වඩ මහත්ත්‍ය කිවගේම අප රටේ භික්ෂු වාාසනය එක්දස් න නවසීය වෙන කොටත් එක්දදා අටසිය පහලවේ ඉංග්‍රී ලංකාවල්ලා ගන්නා විටත් එක්දස් හයසයකට වැඩි පිරවෙන් පදධතියක්ති වුණා ගිහිසා පැවිදි දෙගොල්ලට උගන්නන්න එනිසා එවකර කාගමත් පඩියරගන්නෙයි බැටුපට උගන්න ගුරේ කෙදා හිටියනෑ. එනිසා ඒ සභ්‍යත්තය හදපු එක මරට මේ රට සබ්ධය වි ාන විසින් මයි තවමත් මේට මලෙස්ස පවති ම පාලකයන්ගේ හරි කාගරි පන්කමක් නිසා නෙේ ී වල හ පකමක්නිසා නේ ුරින් කට්ක නේ දුවමට බය නේ දුුවමට වස යම් ප්‍රමාණ ක ර ටක් ැ ර භාවික ම අර කියපු ගුණත්මක දේ වල්ටික යන්නේ කාගවත් නීතියක් නිසාන. එතකොට අපාකර විිහවල න වි ා ැත කල ප්‍රශ්ි කොත් මහ හ කවුරුහර සැත්කමක්රලා. මේ පේ ති බොලුවයි අපේ තිබ පපුවායයින් කර යකට වෙන කෑලි දෙකක් යිකිරුවනන් කොහහිහලෙන අපි එකක් ප්‍රශ්නයක් ඇතිවන්න පුළුවන්දැ මේ මේ කිසියම් ඔබට පොඩි වැඩක් තියෙනවා මෙහෙවන්න මනසමවෙල හිතන්න තියෙන අපි කෙට විරාමිකට යන වසන් රාමේ රැඳ නව සමඟ දැ මේ කතාවිදි අපිට බොහෝ ඉසව් පෙනෙන්නට පටන් ගන්න වර්තමාන් දේශපාල සටින විය යුත්තය කුමක් දැමතකොට අපිට දැ මේ කතාාවනුව කිසියම් අභියෝගාත්මකකාරණා බොහමයක්ක් තේනවා ඇතුට කවුරුත් සටනරලා නැහැ වගේ. තට කවරුවත් සටන හඳුනගෙනත් තිබුන් නැවාවකක් ත් පේනවා. හැවයි මේ සටන අපිඉදායින්දන් කතාකරපු සමාජවාදී අරගලේ නෙවෙයි ඊ ඊට වෙනස් වුව එකක්. තකට අප ධනවාදී නවර ඉදහ සාර්ථකයක් ඇතුළේ ලෝකයේ යන ගමනක් ඇතුළේ. මේ කොරොත්තු දෙන්න බැහැකි ලෝකයයක් පිගන්න වෙලාක. මේ සටන මේ රටර විතරක් නෙවේ කිසියම් මේ ලෝකයේ විසින් ඉල්ලක් සිටින සටනක් වගේ බවට පේනවා අයම් මෙ මේ සිද්ධි කිසියම් විග්‍රහ වි්ලේෂණය කරගන ගහම මේ සටන ඇතුළේ පාජයවෙනි මිනිස්ු විතරක් නේ ගහ කොළ පරදිනවා සාගරය පරදිනවා ගංගා පරදිනවා වැව්වමුුණු පරදිනවා. වසඳ වලට මතය දැමේ. මිහිත්තල්ලයේ පැවත්ම හා ස්විනාශය අත්‍රවගේ සටනකොටත් මේ පරිවර්තන මෙමින් තිබෙනෝගේ තැනක පයි ලෝක දැන්ති. තවට දැම් මේ ඔබකිවවාවර පවුලේ කාරණය තා කංචි කාරණ සිටර මහා සාධකය දක්වා මේක විසිරල් ලතිය නො කියලයි මට හිතන පොලොවතාලයතුට මේක හමුන්නේ කොහොමද මේ වටහා ගන්න කොමද කියනකයි සටටට කලින් මට වඩිනකල මට දනන්නේ මට ඇමතුමොකුත් එන්න ස්මි වන්ස නක අපිට කතරන අවස්සර අප හාමුදුරනේ බෙලියඇත්තේ නායක හාමුදුරුව අපිට කතා කරනවා සර අප හමුදුරන ආයි. මமா මේ ියසේ හසති ගෙනෙක් හට ්‍ර දිරි හ ප ප හම්දර නතා ො మర මේ ගේ සි ක ගිය යට බඳ බෝගමන් යදගట్් කරணු මහස හස සාග න ඉති මට දැනගත්ල ම හසේ මේ ෙන් මොක a sih dan pad go pat kami aku என tadilang <laughs> lang ti apa go kata kan tadi kan ma ti jadi lang nga ணும் ඒගොල්න් බෝ තක් න න අධතාජවක් ගේේීදී හර්ගයේේද විතා ඒකා අපට රහිදගග නැ පර ීන නදයක්ද කොට ඒ ිබ ි තැනකන නකම ේනවා ඉතත් ද ගොල්ු කරන්න ග ගොල් ලන් බීකව ම පොඩ ගන්න සම් ට බෙ බ ල මොකද ේන් කොද ිය එට පුරන්න පැම්සේ ඒ ඉදිරියේ දී පිබම දවද්නයමගයි අපි හවසරයි අප බිඳද හ හ විසක සුතු හැසයට හැස ේ තරනත් ගටලත් තිම ද දුෂ්ටිවාද පිළව පක්්ෂයක් තේර ඉතන අපික් ්‍රර්ශෂ කරන්නට පළන හොඳදයි එකරණත් අර්මාකිවව එකතු කර මේ සටන ප්‍රදාන සතුරට රව සටන කිරීම මත්තෙන්. මේඒ විසිරී තියන සාධකටය එකඇතුරීම සටන්නන කොද පාර. ම අපි සටනක මහා ප්‍රහාරයකට ලක්වෙලා ඉන්න අවස්ථාවකත් අපිට මුණදීමදී හරි නැවත නැගෙ සිටීමේද ශූක්ෂම අධ්‍යයනයක් අපි කරන්න නොතකගේ ප්‍රමුගතාව මොනවද. අපි සතුරා සතුව ති ටල්ටිබරලල්ලිගා නතියන්න පුළුවන් හැ අපි යොදන ගරිල්ලා සටන් උපක්‍රමහරි ඔලින් හරි. යග්‍රාණය කර ංඟවෙන්න කොහොමද කියන යම් මූලික ජාතික කතිකාවක් එකගතාවක් තියෙනනික රහසි කරන දෙය නෙවෙේය රහසි කරන්න අවශ්‍ය නෑ මේ සටන මහා සමාජය එදිනෙදා අත්වදිමින් යන දෙයක් එති එකදී අර ප්‍රමුකතාව දැන් අපේ මිනිස්සුන්ග තියෙන නිසංග දුරුවලකා අපිතු සම්බුද්ධ වාසනය බුදුන් වහන්සේගේ සමයේදී පවා විනේ නීති පණවන්්ඩ වෙන්නේ මහාසංකරත්නය සග සමාජය තුළත් විනේ කැඩීම තිබණ නිසා සතමයි වනේ නීති පනවන්න සිද්ුවේ ගනක් වේ නීති පණන්ේ බදුන් වන්සට එතකොට අපේතුම රාජ්‍යයක සහ මිනිසුන්ගේ තියෙන දූෂිත මනස රාජ්‍යයක දේශ්පාන මහජන නියෝජිතයන්ගේ දූෂිත බව පිළිබොඳව විශල ශාස්ත්‍රීය විග්‍රහයන් ඉදිරිපත් කරේ චානක්‍යය පඩිතුම කිසුපුර තුන්මනි සතවර්සිදී ඇති මේ ව බොහෝ අපි එදදිනෙද මමුුණ ගැසන ගැටුම්. දුරුවලකං මේ සමාජයේතියන නිසඟ දරුවලකම්සාක් ගැටුම් එක මනුෂ්‍යට පොදු දෙයක් තුරේ ඒවා ඇතුලි තියාගෙන ඒ සියල්ල දරාගන ඒක පිළිගනිමින් තමයි අපිටාර සතුරා විසින් නිර්මාණය කරලා තියෙන නවතත්වයට මූුණ දෙන සිද්ද වන්. හරි ඉ එක ඒ නිසා තමයි මාකිවේ මේ සියලු සටන්වොල්ට වඩා ප්‍රමුඛතම සටන සංස්කෘතික අද රජ්‍යවාදයට එරෙහිව සටන අප පුංචි කිරීමේද අපි පුංචි මිනිසුම් බවට පත් කිරීමේ ද මානසික හලුම් බවට පත් කිරීම අපි අභිමානයක් නැති නිකං කණ බොන රමණය යෙදන නිදාගන්න මැරෙන ජීවවිද්‍යාත්මක ඒක ටිකක් බවට පත් කරලා දක්කගෙන යන තත්ත්වයමෙනස් කරන්න එක තේරුම් කරන්න තේරුම් ග්ඩාවශ්‍ය කතිකාව එක එකත් සටනයම පූර්ු අවශ්‍යිතාගයඒ තේරුම් ගැනීමත් සටනයම කොටස. එතකොට අපේ සෙන්රත්සිල්ල මත්තයක් කිවෝවාගේ එතකොට මේ කතිකාව ආරම්භ කිරීමම සටනම තමයි එක ඇතුළේ ඒ කතිකා ඇතුළෙත් අපි අපතුළට නැබරු වෙලා බලන්න අපි තුළ වෙනස්කරගත යුතු දේල් වෙනස්ස කරගන්න අපිට අහිම වෙච්ච දවල් අපි හිටපු තනත් එක්ක ැලුවොත් දැන් අපි කතා කර වගේ දැ මේ රටේ අපි දැන් අද නිදහ සධ්‍යාපනය නිදාසෞඛ්‍ය සේවය වෙනුවෙන් අපට ශිෂ්‍යයන්ටන් කරන්න පොලසිය කුටි ක්ඩ ඒ සිදධවෙලා ති ැයි මේ ලෝක කිසි රට නොතිබූ ආකාරයට නිදහස් අදධ්‍යාපන නිසා නිදහසෞක්ක්‍ය සේවය මේ රටේ භූමිය පැළවෙලා තිබුණා ඒ තිබූ දේ නැවත ඇති කරන්නටම ඉක්න්න සමුසේ හතල ස්තුනේ කණන්නගර මහත්ත ඇය යෝජනාවගේන්නේ නොතිබූ අලුද්ධයක්ගේට නෙමි. මේ රටේ පිරිවන් පද්ධතිය මේ නැකොල නිසාම කියනවා මේ රටේ යිතිහාසිකව න්කයන ඉදහාසස්ශ්‍රී ලංකාව දෙකට පොදේ ඕක කියන්නේ යිතිහාසිකව මහා දැනු පද්ධතියක් තිබුණ පිරව පදතියක් ෂටාචර්රයක් වටිනාකම් පදධතියක් තියෙනො මේ මිනිසුන්ට මුංුව යටත් කරන්න ලෙසි නෑ මු යටත් කරන්න නම් මුං ඒ තමා සතු සියල්ලට වඩා අප සතු සියල්ල උසස්්‍යයයි සිතන. ඔවන්ගේ භාසාවට වඩ අප බාාව උසස් සයයි සිතන මනෝභාවයක් ඔුන්තුල ඇති කරඩුම්. එකතමයි ඔවන් විසි කරන ලද සංස්කෘති විප්ලව වක විපල වගෙන වචන කිවර කමක්න ඕන් සින් කරපුුද මහා සංස්කෘතික පරිහානයක් බට පත් කරන මේ කලු සුද්ධම් පිරිසක් නිර්මාණය කරලා ඔවුන් ලවා එතැන සිට පරම්පරාවෙන් පරම්පරායටට විශේෂයෙන් අධ්‍යාපනය රහ මොල සෝදල පුංචි මනිසුන් ික් හදන ක්‍රියාන්වෙතියක් ඇතුළේ තමයි අද අපපි මේ ඉන්න තැන ඇවිල්ලතින්. තු මේක ඇතුළේ මේකට එරෙව සටන් කරන අරගල කරන කතිකා කරන යුග සහ මිනිසුන් අපි ඉතිහාසය අපිට හමු වෙන. බොහෝ විට සමාජයේ යම් පෙරලියක් කරන්න හරි වෙනසක් කරන්නරි අසාධාරණට විරුද්ධුව පොදු මහා සමාජය එක් පර නැකට ඉන්න නෑ. එකඇතුළි ඉන්න යම් වඩා දියුණු මිනිස්සු. පිරිසක් තමයි පළමුවටේදදී එරේ වෙන්නේ හරි මතවාදයක් ප්‍රකාශ කරන්නයට කතා කරන්න හරි කල්ුත්තර සෙරත්සිල්ල මතයක් කිව්වාගේ අප සමාජය එක්තර කේදවාචකයක් තියෙනවා මේ තිහාසික සටන් තුළ අපිකු අපි ආක්‍රමණ පදානාක්‍රමණ දහතුනක් ියල්ලගතුත් සතුරු ආක්‍රමණ දා හතකට මූුණදීල පරම්පරාවෙන් පරම්පරාවට අපි අපි වටිනා මිනිස්ු ඒ සටඟුල දෙ නැතිවෙන්නේ. වඩා ශක්තිමත් වඩා දක්ෂ වඩා සමාජයකන කැපිකිරීම කර මනිස්. ත ඒ හිස්තර ඇතුල තමයි ඊළඟ පරම්පර විස්සා යන හ තන්නක පඩි බදාාකිරීම කරන කිපු කාරනතයක සවමන් වහස කිපකාරණය එක්ම එකතුරලා ගත්තත්ති හෙම අපි මේ මෑත සටන් ගති හාතේ සමිපරූපය දිහා බැලුත් අපට පේන මේ සෝබියට් කඳු දේශය මුල්කරගත්තු වාමාංශක දේශපාල කදඳරකින් පි පොඩි කැරල. දෙක්කට සම්බන්ධ වනා එක කිසිම් අසාර්ථකවීමක් හැටියත්න්නේේ හැබයි බුදු දහම වගේ කියෙන කාරණයක් එක ගත්තහම විඤ්ඥාණය තුළේ අපි මක්ස්වාදීන්ට කලින් අර්ගකරේ නැත්් ධ රජවාදයට එරෙහි වර් අර්ගලකරේ නැද්ද දමේ අපිටස කනගල කැරලි ගත් දහම දැ අපිට ඊට වඩා ගැඹුරු සටනක් අප ඒ ඒ සටන ඉදිරි පවත්තාගෙන අපි නැතු ස්වරූපයක් නැත්ද අපිට ඇතර ක්වාදය අතාාර්ථයක් බවට මාක්ෂවාදී න්‍යායන් ප්‍රායෝගික අථර්ථයක් බවට පත් කරන්න එමන සාධාරණ යුක්තිකරකු සමාජයක් සමාජවාදී සමාජයක් ගොඩනගන්න වඩා පහසුම සුදුසුම බිම තමයි. බුදුදහම බුදුබසගත්ත මේ බුදුදහමේ සභ්‍යත්ත උරුමය රැගෙන යන ඒ වටිනාකම් පද්ධතිය තුළ සවිඥානික සහ අවිඥානිකෝ ජීවත්වන සමාජයක්. ම ම මයි මජවා සමජක්ාවට ඩත් පහසුවම් පරිවර්තය කරන්න පුළුවන් ගන විවාදයක් නෑ යහපත්තනකට තමයි වඩා යහපත්දේ එකතු කරන්න පුළුවන් වන්න ඇති ඒ නිසා ඒ සමාජවාදය කරයෝ විශ්වාසය ඒ සඳහා වන සටන අර අපේ බුදුදාාමින් උරුමරගත්ත යහපත් සමාජයක් හදන සටනත් එක්ක සමපාතවය නඒක විියුක්තවට විරුද්ධෝයන සටනක් නෙමින් එතකට මේකෙදී අපි අපිට වෙච්චා වාසි අප ජතියක්ලෙ මූුණද දෙන්න වෙච්චාවාසය මැතකබද මෑත කාලනතා කන්න දකතන්න හැත්ත එකේ අරගලය අසු නමේ අරගලය එවිනි අවස්ථාවල අපට නැතිවෙච්ච තරුණයකත්තොත්. ඒ තරුණය තමයි මොන මුහු අප විශද්‍යාලය කාලය අපි අත්දකින් ගතත් පන්තියේ ඉන්න හරි බැච්චකක ඉන්න වඩාත්ම සමාජය ගැන හිතන්න ඒ ගැන දුක්කන්න අනු අනිත් මිනියා වෙනුවෙන් කැපකිරීමක් කරන්න සූදාන මිනිියක තම ඉස්සලම් පන්තිතාහනම් වවෙන්න. එමනත්ත කොමන හෝ ගැටුමකට මුහුණ දෙන්නේ ඒ වඩා උඩින් ඉන්න මිනිියා. අන්න්‍යයන් වෙනුවෙන් කොමන හෝ කැපකිරීම කරන්න සූදානම් කෙනා. තැන් හිතන්නකො අලිරචුවක් පි උඩින් හෙලිකොප්ටරයකම් බල්ලා මහා ශක්තිවන්තම අලින්ටක වැඩිතියලා මැරුව කියලා.ඒ නරම උදාහරණයක් එමසම වියවතුන එහමකක්නවේ මක නිකං උදාහරණයක් ලෙස. හෙම කළොත් එහෙම ඊළඟ අලි පරම්පරාව පරම්පරා තුනහතරකි කුරු අලියන්ටිකක් බිහි වෙනවා. එතකොට මේ උතුරේ සන්න දර්ගල තුළදී පවා ඒ මැරුුණෙත් මේ රටේ එටට සංවිධානය කුලි හමුදාවක් හද අපේරටේ දරුවන් බෙල්ලෙ සයිනට් බඳල එකනෙකා මරග්ඩ තල්ුර ඒ සටංගලත් මරුණෙත් මේ සමාජයේ මුණෝහරි වෙනසක් කරන්න පුළුවන් මනෝභාවයක් ඉදිරීම හිට ශක්තියක් හැකියාවක් තිබුණු මිනිස්සු. එතුර අප අ අලිරංචුවෙන් ශක්තිවන්තම අලිටික ඉ වත් කරා වගේ මේ සමාජයෙන් පරම්පරා දෙකතුනක් ඇතුළට විසාල රික්තකයක් ඇති කරනු හරි. අද අපි විශිදධ්‍යාලයේ ඉදී අසාධාරෙන්ට විරුද්ධව නැකටින්ට එකවර සිය ගනකකිින් අොදස් ගනක් හිට. ද අප දර විශදයාලට හිල්වල කියෙන දේවල් බලුවම එහෙම තත්වයක් නෑ එහම නැකට මිනිෙක් නෑ තල්ලුරත් නැටින් නැති දරුවෙක්සා මිනිියෙක් තම හැදිලයි එන්න එන්න පුංචිවෙලා තමන්ගේ පුද්ගලික රාමුව ඇතුළේ ජීවත් වෙන පුද්ගලිත්වය ඇතුළ ජීවත්වන ආත්මාර්ථකාමය මිනිියෙක් කදල තිරු එතකට ඒ මිනි අරකෝවෙන් ගලෝගණ්ඩ අවශ්‍ය සමාජක්‍යාකාරරිත්්‍යය ඇති කරන්න පුළුව මිනිෙක් නෑ මිනිස්සු දැන් මේ සමාජය ඉවත් කර උම් පුංචිේ ඒ නිසා අපිට මේ සටන අආමාරුණ අපි යම් රික්්තකක ඉන්න තත්වයක් තියනවා නිසා සෙදරත් සිල මහත්ත කියන කාරීමක් ිගන්නවා හම නව නිද සටනක් ඕන ඒ සඳහා සමාජයේ පෙළගැන් ඕන එකට අවශ්‍යය මූලභබීජමී සමාජය තියනවා. නමුත් ඒ එහෙමම ලේසිනෑ කල මි කියන්නේ එකගන අධහිරමත්වට කියක් නෙවයි. එකහෙම ලේසිනෑ අතර ඒක ප්‍රමුකොතම සටම්බිම තියන්නේෙ මෙන මේ සංස්කෘතික සටම්බිමි කියනකත්. මතු ලකට ෙල ස් ැන තුම ක කාරන ට වස ද ත්ම කාරය ද මෙතනද මස්තයන නේ ප දන්නවා ඇබැරතු ඇක ලි දන්නව පොදු යනකොට මේ නව තමතුරති නො කියලා බැයිවගේ මේ සටනට නව මිනිස්ස ෝනය කරති බෙවායි කළලක් කිෙනවවා දන් ඒැන මේ මේ මිනිසා ඉක්මවා හිතන ඒත පු කණ්ඩයි මකිට අපට හහිම න පාගරද වඩාම වේගේ කම්පනය දැනෙන පිරිස මේ දුනහම කම්පන වැඩ කරන්න ඇති මනිසුරක් ඉඳ පුලුව. කම්පනය වැඩ කරන සටනක් ඇති බව තේරුම් ගන්න මිනිස්සකු හදන එක එක ලොකු වැඩක්. ඒ හදර කර්මාංශාලාටික තමයි පාසල් මිනිස්සු හදන කර්මාංශාලා පාසල. එකේ විෂේෂණයා පත්‍ර හදල්තියන බටහිර අධ්‍යාපනේ දම් ම එක කියන අපේ තියෙන න අපක බහුදුදි ශාර්ත නතවවෙන්න තින කාරනාටික තුර දැන් මේවා හදන්න නැතුව අපටේ ගම යන්න පුලද දේකන සටරන්ීමට යන්න පුළුවත් කෝමදක හදන්න මේ මනිසා පවකරන මිනි හදන්න කෝම අවසාහ ප්‍ර්තාව ඒඒ මිනිහම හදන්න පුළුවන්.මම උදහරණැකැට පහසුව සඳහකිවෝ. අපේ රටේ තියෙනවා අනර්ගකෘතියක් මහාවන්සේ කියලා. ඒ මහාවන්ස සම්ප්‍රදාය මහාවන්ස දෘෂ්ටිය කුමක්ද කියන්නේ එක, අවුරුදු තුනක එම අවුරුදු හතරක එමත්තන් අවුරුදු පහක විශ්ව විද්‍යාල පාට මලාවා. ඒ දෘෂ්ටිවාදය සම්බන්ධයෙන් අපේ රටේ අධ්‍යාපනයක් නෑ. මහාවන්ස අධ්‍යන ආයතනයක් නිර්මාණය කරන්නට ඕන එක්කොප බාහිරන්සයකින් එමනතන් රාජ්‍යම දහතිීමල. මහාවන්සේ ලිවේ ඇයි මොකක් ද මහන්සේ තුළ තිබච දෘෂ්ටිවාදේ මහවන්සේ ලියන්න හේතු පාදක වුණු කාර්ණාමනවාද මේ අගිනදික ආසියානු කලාපේම චීන නිසා ඉන්දිය පුරාත් මේ බුදුදහම තිබුණා ඒ අපි පස්ස නිසියවසේ කිසිම් හේතුවක් නිසා ම් දත්වෙන් රජුරුවන්ගේ කාලෙද මේ කාරණාව ලියන්ට තීන්දු කරනවා. කිසියම් මාකාරයක අනතුරක් දකින අපේ සංඝා වහන්සර එ නිසා මේ කාරණාව ලියනෝ. එනිසා ඉදාඉන්දර මහාවන්ස දිගටම ලියනවා අපේ හාමුදුරුව. ඒක බැලු බැල්මට කෙනෙකුට නිකන් කටන්දරපොතක්වගේ පෙන්න්න පුුවන් හැබැයි මහාවන්සේ තුළ, ෙි දරව කරනවා මේ ජාතියක් මේ ආසියානු කරය පමණක් නෙමයි ලෝකයම වෙනස්කිරීම සඳහා ක්‍රස්තුපූර හායනිසිය වසේ උපන් සිද්ධාර්ථ කියන මේ රජපුත්‍රයෙක් අධ්‍යාත්මික සුවයපතා ඒ සියල්ල අතහැර ලගිහිල්ලා දිග අධ්‍යනයක ඉදිලා වරුදු හයකට පස්සේ කිසිය මාකාරයේ ආධ්‍යාත්ික දර්සනයක් ලෝකයට කියනවා. ආනගේ ආධ්‍යාත්මික දර්සනය ශෝක රාජ්‍යාවිශෂය ලංකාවට වයින් පස්සේ ලංකාවේක ඉතා ගැබුරු විදිහට මුල්ලා පවති ලෝකෙ රටවල් නමකට ධර්මදූත ක්ඩාය යන ලංකාව ර අනිකුත් කිසිම ධර්මදූත කණඩායමක් මේසා විශාල සාර්ථකත්යක් ගන්න නෑ ඒ නිසා එහම ගත්තේ මේ රටේ රාජ්‍යත්වය ඒ ගැඹුර තේරුම් අරගෙන වඩා හිඳවා ගැනීම සඳහා ගත්ත ක්‍රියමාර්ග එක්ක. ආං ඒ සම්බන්ධයෙන්. අපි විසාාල මූලෝපායික ක්‍රියාවටක් ආරම්භකරොත් මේ අර ජව සම්පන්න මිනිහ ආපහ හදන්න පුළුවන්. ඉතිහාසයටට පෙන්බ දෙෙර මිනිහ නිර්මාණය කරන්න පුුවන්. සභ්‍යත්තය ඉගෙන ගත්ත මිනිහට ඒ රට හදන්න පුළුවන්. ලෝකයේ අවබෝධ කරගන්න පුළුවන් මේ ලෝකයේ හැම දෙයක්ම මේ නිර්මාණය කරලා තියෙන දවල් සමඟ ලෝකයට ආපහු අුත් මිනිියක් හදන්න පුළුවන් ආ ඒ හදන ආධ්‍යාත්මික මිනිහා ලෝකයේ සියල්ල ජයගන්න පුළුවන් සමත්වෙන මිනිේ අපේ තන එකක ලැබේ කරවස්න පන්ඩ මත්ම මේ අන්තිම කෑල්ල හිරවෙන තැන ආණ්ඩුවට නැතම් ආණ්ඩුව ඇවිල්ලා ශක්තිමත් කරනුවාය කියෙන රාජ්‍යයට සටනක් නැද්දමක මිනිහ වෙනු ඒ හ දන්න කොහොමද ඉතාම මිනිත්තු දෙකයි තියෙන බොතුම එකහරි ආණ්ඩුවට ආණ්ඩුවට සටනක් තියෙනවා හැබයි ආණ්ඩුව පෙළවීමේ සටනු තමයි මහජනයාගේ උරුමත තියෙන් රයි? එතකෝට මට මේ දැ අවස්ථාව ඉවර නිසාමට එක වැදගත්දයක් කියන්න ඕන මේ සමස්තේ මේ සටින සෙන්න්රත් සිල්මක්න කියන මේ අද ජීවත්වන මිනිසුන් මේක මේ පුළොබොඳ අධ්‍යේනය කිරීම කතා කිරීම මේ සටන ආරම්භ කිරීම එක යම් ආකාරකර සමාය තු තියන අප හිටියත් නතත් මේ කතගාව සමාජ තුළ සිදවුවින් තියෙනවා හැ මේ සටන තීවර කරලා ඉස්සරහට අරංගහිල්ලා එතරා ජයග්‍රහයි මටමකට ගෙන එෙන්න්ඩ නං සීමාවකට ගෙන එන්ඩ නං මේක අනවරත සටනක් මේක මේ ර කලලා ජයග්‍රණය ම කරන කළෙගන්නේ මාකිව මානව සමාජයේ පෞතිරල තාක්කල් මේ නිරන්තර සටන තියනවා ති ප්‍රධානම කොන්දේසි අත්තමයි අධ්‍යාපනය අපේ රටේ මේ බටහිර ගැති අධ්‍යාපනය කරමේ ප්‍රමාණු කෝලෝ ප්‍රතිිසංස් කරන හරහා මේ කුණුහාරපයක් දැන් කියනවා ශිෂ්්‍යකේන්ද්‍රී අධ්‍යාපනය එකන්නේ අන්තර්ජාලයෙන් විසිකරන අර දරුවට ටොපි විසි කරම අහුලගන්නන්නේ ල ගෑවිච්ච ි ල ට දගන්නවාගේ මේ විසිර දැුම අහුලගන්න ඊනයා ශිෂ්ච කේද්‍රී අධ්‍යාපනය කළ ක වුණ හරපයක් දැන් අවුරුදු ගණනාවක් දසක් ගන්නාවත්තිසෙේ අපමත පටලතිනවා. ඒ ඇතුළ තමයි මේ දර දරවා අතරමංවෙච්ච දරුවක් කදන්න. අපිට ඕන නැමත දිසාපාමොක් පරපුරේ අධ්‍යාපන, ගුරු කේන්ද්‍රී අධ්‍යාපන. දියවුණු ගුරුවරයා විසින් ශිෂ්‍යා හසුරෝන සමාජයේ හසුරෝන. ට පිියන් ෝන එකට ප්‍රදධානම එකන අප රජයත් අප මේ කියේන අධරජ්‍ය විරෝධී අරගලයටට අවශ්‍ය පූර කොන්දේශ සපුරන්ට අප ජාතක්ක සරනත්තිය ඕන.ඒ පලවෙනිම සටන තමයි. වෙන ආර්ථක රෝම සරන්ගලට වඩා පළවිනිම් සරනතවා මේ අධ්‍යාපන ක්‍රමය ස පද්ධතිය වෙනස්කිරීම සටනට අධ්‍යාපනය යිති ආරක්ෂ කරගන්න අතර මේ ඊනියා ශිශ්ෂකේන්ද්‍රීය ආසේපාවෙන් අධ්‍යාපන ක්‍රමය වෙනුවට ගුරු කේන්ද්‍රී අධ්‍යාපනය සහ. ගුරුවරයා වෙනස් කිරීමේ අධ්‍යාපනයේ. එක නීතියක් නීති මේ රාමකුත් එකට අවශ්‍ය වෙනවා. ගුරුවරයා කියන පුද්ගලයා වෛද්‍යවරයාටත් වඩා ආචාරධර්ම රකින. පුද්ගලයෙක් බවට. පත්කරන නීති මේ රාමුවක් අවශ්‍යයි. එහෙම දියුණු ගුරුවරයෙක් නිර්මාණය කිරීම පමණයි අනාගත පරපුර අපිට අර කියෙන දියුණු මනුසයා හදන්න පුළුවන්. මේ කියන අන්තර්ජාලයෙන් විසිකරන. හසල ඔලුවට දමාගන්න ශිශ්ෂකේන්ද්‍රීය අධ්‍යාපනය කියන මේ අද පවතින වර්තමාන ක්‍රමවේදයනං ඉස්රහට යන්නේ. අපි අර කියන අය අනවරත දීර්ඝ කාලින් සටට අවශ්‍ය මිනිාහදන එක ලේසි වෙන්නේ නෑ. රාජ්‍ය පිස්සු කෙල්නෝනම් මේ තියන රාජ්‍ය පද්ධතිය ටෝන විදිට යන්ඩ දීලා. එලිය පරිබාහිරවේ පොඩි මිනිසුටිකක් එකතු වෙලා මේක කරන්න බෑයින රාජ්‍යය සමග යම් ගැටුමක් තියෙනවනං. සංස්කෘතික මිනිා නිර්මාණය කිරීමට අදාළව අධ්‍යාපන පද්ධතිය නිරදි කිරීම ගැටුම තමයි අංකේ එකේ ගැටුම දැන් විජාතික අධ්‍යාපනයකින් විජාතික කරනණ වලක් කන්න පුළහන්ද. ගෝලීය ප්‍රාග්ධනය විසින් හසුරුන් අධ්‍යාපන ක්‍රමයකින් ගෝලීය ප්‍රාග්ධලට එරෙහිව සටන්බිමක් හදන්න පුළොහන්ද කියලා න්‍යයාත්මක ප්‍රශ්ණයකරත් අපි මූන දෙන නිසා ජාක අධ්‍යාපන ප්‍රතිපත්තිය කිවට ජාතික අධ්‍යාපනය කලකිවට මේ වගේ සම්පූර්ණ න්‍යායන් මූලයන් හසුරු වන්නේ වෙනත් අය නම් අපට අපේ අධ්‍යාපනයක් කොහෙන්ද අතහැරීම සහැල්ලු දීපවතම පෙවත ප්‍රමාණවත්ත්‍යය යිසිතීම කෙනෙකුට අපි ගැනුවේ කොහෙන්ද කියලා පියාපහු හිතන්න ඕනි නිසා සරල්ල සැහැල්ලු ෆ්‍රීලාංකයේ හෙල ජාතිකත්වය පද මත පදනම් ගවෙච්ච ධර්මය මත හිතන ශීලය විනය ශික්ෂණය මත හිතන මිනිසෙකු නිර්මාණය කිරීම ඇතුළේ. මහා සටන්ට අවශ්‍ය දැනුම පුහුණු ලැබේ කෙන විශවාසය පට තියෙනවා. ගෘහස්තත් මට්ට මෙසිට ජාතික මට්ටම දක්වා මේ පුහුණු ආරම්භ කරන්න වෙනවා. මේ පුහුණුව ලෝකයට මව්‍යයි ලෝකෙඉන්න ලෝකයේ බේර ගන්න කඳුරට සහ ලෝකේ විනාස කරන කඳුර ප්‍රක්්ධනය ලාබය සහ බලය විසින් ලෝකේ විනාස්කරම යනවා. ප්‍රාග්ධනයට බලට සහ ලාබේයට එරහි ලෝක මිනිසුන්ගේ නැකටීමක් ඕෝමනා වෙලාක අපි මේ සංවාදය ගෝලී සංවාදය බට පත් කරමිදිරී සටන නිමවනතුරු සංවාදය දියුණු කරමු අදදවසේ වැඩසරහන්න සමාප්ත කරන්න ප්‍රවසා ස්තුූති ප්‍රවී නිතිහාස ගවශ්ක ක සේ නරත්න සිල්ලමත්ම කාලක සමුදීම අපි අයදස්ක හමුුවීමම සංවාදේ පෝෂණ කිරීම සහ දේශවතයි ජාතික පරිලකම් වයිදවසට බධර්ර මත්ම සූති ඔබ තාව අතුකාබොහොමයක් අපටබීසි කළා අපි අයිදවසක මේ සංවාදේ තවත් දිගුවක් තිබේ අයිම විශවාස කරනවා කලබල දේශපාලන කාරණා නැති ොහොතක හමුවෙන් නම් මෙවැනි සංවාදයකද අපි හෙල්ල නංගෝට ජයග්‍රරය නාගතයක්